දලස්වමිතුමා ඉතිහාසයේදලම මත්පැන් පානය කරන්නේ නැහැ මස් මාළු කන්නේ නැති කෙනෙක්. මම මත්පැන් පානය කරන මස් මාළු කන කෙනෙක්. ඉතිහාසයේ ඉඳලම අපි වැඩකට ගිරි වරුණාම අපි ගිහලා අඩියක් ගහනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා අමරපු දේශපාලන ගුලිය රයිල් වික්‍රමසිංහ අධ්‍යක්ෂකින් තියෙන දේශපාලන නායකයා කෑව වගේ අදහසක්ද ඔබතුමා දරන්නේ? ගුලිය කෑව කියලා හිතන්න බෑ. කියන්නේ ගුලියක් තමයි දුන්නේ. රයිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති හැටියට ඒ ගුලිය කෑවට එතුමා ගුලිය කාලා ඊට ආපහු ගුලියක් කැපුවා බැසිල්ට. අපි කියන්නේ අපි විරුද්ධපක්ෂීය තියත් අපේ මත අපි කියන්නේ එයා ලංකත් කොමක් නැති වුණාට. මේ වෙලාවේ වැඩ කරන් යද්දී තාමත් ඔළුවට උඩින් ජනාධිපතිතුමාගේ කපුටෝ පියාඹනවද? පැහැදිලිවද? චාමර සම්පත් රාජ්‍යමත්තුමාට කතානායකතුමා මොහොතකට മന്ത്രിතුමා කිව්වට පස්සේ මම ඇමතිනේ කියලා ඒක දරා ගන්න බැරි වුණානේ. මනෝජ් මට තියෙන්නේ කනගාටුවක්. ඒ කියන්නේ මනෝජ් පාර්ලිමේන්තුවේ ඉන්න සියලු മന്ത്രിවරු മന്ത്രിවරු. ලොකු මාතෘකාවක් වෙලා තියෙනවා ගුරුවරු. සාරිය අඳිනවද? අපි රට කාණ්ඩු කරනකොට ජනාධිපතිතුමාලා ඕන රටක සමහර වෙලාවට තියෙන යම් ප්‍රශ්නයක් අමතක කරන්න වෙන ප්‍රශ්නයක් ගොඩ දානවනේ. Net FM Unlimited. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. බදාදා නෙත් FM Unlimited දේශපාලන සංවාදය අපි ආරම්භ කරනවා. අයවැය දෙවන වර කියවීම ඊයේ සම්මතයි. වැඩි ඡන්ද 37කින් සම්මත වුණා. කොහොමනත් පැවතුණු ආණ්ඩුව අරගෙන ආපු වැඩපිළිවෙල දිගින් දිගටම ඉදිරියට කරගෙන යන්න පුළුවන් වේද? ජනතා විරෝධය, ඊට පස්සේ පාර්ලිමේන්තුවේදී එල්ල වුණු ඇතැම් වෙලාවට විරෝධය, මන්ත්‍රීවරුන්ගේ අකමැත්ත, කලකිරීම, මේ ඇතුලේ ආණ්ඩුවට ජාතික ආණ්ඩුවක් විදිහට හෝ මේ අන විදිහට හෝ දිගට යන්න පුළුවන් වේවිද කියන තර්ක විතර්ක රාශියක් තිබුණේ. ඒ අතරේ 134ක ඡන්දයෙන් රයිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිතුමා වුණා වගේම ඊයේ දවසේ වැඩි ඡන්ද 37කින් අයවැය දෙවනවර කියවීමත් සම්මත වුණා. මොකද වෙන්නේ කියලා අපි කතා කරන්න අද දවසේ ආරාධනා කළා නිදහස ජනතා සභාව වර්තමානයේ නියෝජනය කරන ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට. අයබන් මන්ත්‍රීතුමා, අයබන්, අයවැයත් සම්මතයි? ඔව්, අයවැය සම්මතයි. ඉතින් අයවැය සම්මත කිරීමේදී මම දැක්ක විශේෂත්වය තමයි පාර්ලිමේන්තුවේ ඡන්දගාන දිහා බැලුවම රනිල් වික්‍රමසිංහට නැවත වරක් හැකියාව ලැබුණේ නැහැ. එතුමාට පාර්ලිමේන්තුව ඇතුලේ එතුමා ජනාධිපති හැටියට තේරීපත් වීමේදී ලබාගත ඡන්ද 134 ගන්න. දැන් මීට පෙර 22 වෙනි සංසද සම්මත කරන වෙලාවෙත් 21 වෙනි සංසද අවශ්‍ය කරන 150, ඒ කියන්නේ 3/2 ඡන්ද ප්‍රමාණය ලබා දුන්නේ විපක්ෂයෙන්. ආණ්ඩු පක්ෂයේ බසිල් මහත්මයාගේ කල්ලිය නැගිටලා ගියා. එහෙමනම් ඡන්දට ආවේ නැහැ. ඉතින් මේ අයවැය සම්මත වීම කියන කාරණය පිළිබඳව ඔළු ගෙඩි ගානෙන් ගණන් හදලා බලනවා නම් එතුමා ජනාධිපතිවරණයේදී එතුමාට ලැබිච්ච 34 දෙනා වත් මේ පාරවත් ඇවිල්ලා තිබුණේ නැහැ එතුමාගේ අයවැයට සහය දක්වන්න. ඡන්ද 121ක් පක්ෂව හම්බ වුණා. ඊළඟ කාරණේ හැබැයි දැන් මං හිතන්නේ පාර්ලිමේන්තුවේ විවිධ කණ්ඩායම් කඳවුරු බඳිද්දි ඔබතුමාලත් මං හිතන්නේ විපක්ෂයේ විදියට සංවිධානය වෙනවා, ඉදිරියේදී කොහොමද වැඩ කරන්න කියලා සාකච්ඡා කරනවා. ඒ අතරේ විපක්ෂයෙන් 6 දෙනෙකුත් ඡන්දෙ දුන්නා අයවැයට පක්ෂව. ඔව්, මේ විතර නෙමෙයි. දැන් විපක්ෂයෙන් 6 දෙනෙක් දෙනවා විතරක් නෙමෙයි, මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඇත්තටම 21 වෙනි සංශෝධනය සම්මත කිරීමේදී විපක්ෂයේ සහයෝගය නැතුව ඒ 21 වෙනි සංශෝධන සම්මත වෙන්නේ නැහැ. මොකද 21 වෙනි සංශෝධනය 113ක් මත දැන් අයවැයට නැහැ, 113ක් ඇති. ඒ කියන්නේ 120ක් නෙමෙයි, 113ක් තිබුණා සම්මතයි. හැබැයි 21 වෙනි සංශෝධනය ව්‍යවස්ථාමය සංශෝධනය නිසා 150ක් ඕනේ, 3/2ක් ඕනේ. ඉතින් ඒ වෙලාවේ අතර විපක්ෂයේ සහයෝගයෙන් තමයි ඒක සම්මත කරගත්තේ. ඉතින් ඒ නිසා එකෙන් පෙන්වන්නේ විපක්ෂය අවශ්‍ය සමහර අවස්ථාවලදී විපක්ෂයක් කියන්නේ හැමදේටම විරුද්ධ වෙන්නව ප්‍රතිපත්තියේ නැහැ. අයවැයට ඡන්ද දුන්නු 6 දෙනා දිහා මට දැම්ම කියන්න බෑ ඇයි දුන්නේ කියලා. හැබැයි අපිට ආරංචි තියෙනවා මිනිස්සු පයි කියද්දී සහ රටම මේ වෙලාවේ අරු දෙක තියෙද්දිත් අර වැඩි කරනවා වැඩි කරගෙනවා යනවා කියන බඩු මිලට අමතරව විදුලි බිලට අමතරව ඇමති මණ්ඩලෙත් වැඩි වෙනවනේ. ඉතින් මේ සතියේ සාක වෙනකොට ඇමති මණ්ඩලෙත් තවදුරටත් වැඩි වෙනවා කියන කතන්දරයකුත් තියෙනවා. ඒ කියන්නේ ඒවයි මේ ඡන්ද දීම අතරයි සම්බන්ධකම් තියෙන්න පුළුවන් වගේ. දැන් අපි උදාහරණයක් හැටියට දැන් කෘෂික මහත්තයාට 124ක් ලැබෙනකොට ඒ රාජ්‍යන්දයක්නේ. ඔව්. අපි දැක්කේ නැහැ කවුද. නමුත් අපි ඒ වෙලාවේ කිව්වා එළියට ඇවිල්ලා අපි ඩලස්ලා තව සතියකින් දෙකකින් තුනකින් 134 උනේ කොහොමද බලා ගන්න පුළුවන්. ඒත් අපි දන්නේ අපිම අපිත් මමිත කරමින්
විරුද්ධ පක්ෂයේ බුදවිය කියලා ඇමතිකම් බාරගත්ත රාජමැතිකම් බාරගත්ත. ඔය ඔබතුමා කියන්නේ මහින්ද මාත්‍යත් දලසමතුමාට ඡන්දේ දුන්න කියපු ඡන්දේ. ඔව් ඔව් ඔව්. දැන් මේ ඔව් දැන් මේ දැන් 22 සම්මත කරද්දී තිබුණු තත්වය වෙනස් නේද? සමහර කාරණාවලට විපක්ෂයට මග ඇරලා යන්න බැරි වුණා. සමහරලවට 19 වෙනි සංශෝධනයේ තිබුණු සමහර ලක්ෂණ 22 තිබුණු හින්දා. හැබැයි ආණ්ඩු පක්ෂය මග ඇරලා ගියා. ඔව් එතන පොඩි ඔය වෙන වෙන ප්‍රශ්නනේ තියෙන්නේ අපිට ඇතුළට ගිහිල්ලා කතා කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට දුමෙන් දිසානායක මන්ත්‍රීතුමා, ජෝන් සෙනවිරත්න මන්ත්‍රීතුමා, ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීතුමා. දැන් මේ ජෝන් සෙනවිරත්න මන්ත්‍රීතුමා සහ ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීතුමා පෞගේ කාලේ අනුරාධපුර මන්ත්‍රීතුමාගේ කණ්ඩායමත් එක්ක ගිහිල්ලා ප්‍රියංකරත් එක්ක එකතුණා වගේ කතා කරා. ඉන්නේ මගේ පෙළියේ ප්‍රියංකර පහදලි මංගා මොකද්ද මේ කරන වැඩේ කොහමද? නෑ මම මේ ඡන්දය දෙන්නේ ආණ්ඩුවත් එක්ක මේ මොකද චන්දිම වීරකොඩි අනුරයාපයි මට කරපු බොරුවට විරුද්ධව කිව්වා. මම මොකද්ද මචං කියලා. නෑ අපි මේ අපි දන්නේ නැතුව ගිහිල්ලා මේ අපි සාකච්ඡාවක් කරනවා කියලා අපි ගියේ විරුද්ධ පක්ෂයේ හැටියට මේ අයවැයේදී අපි කටයුතු කරන්නේ කොහොමද කියන සාකච්ඡාවකට. එහෙම ගිය අවස්ථාවකදී අපිටත් බොරු කියලා මේ වෙන කතන්දරයක් කිව්වා. මම මේ ඡන්දය දෙන්නේ මේ අනුරයාපා සහ චන්දිම වීරකොඩි කරපු ඒ අසාදා විරුද්ධව කියලා නැගිට ඡන්දිලා ගියේ. දැන් බලාගෙන ගියාම මේ තාමත් ඔය පෞද්ගලික කෝන්තර පරිමහනව මිසක් පොදු වැඩ පිළිවෙලකට යන්නේ නැහැ කියන එකද ඊළඟ ප්‍රධාන මන්ත්‍රීතුමා ඔය කියවෙන්නේ තාම. මම දැන් මම ඊයේ මම පාර්ලිමේන්තුවේ කතා කරා ඒ වෙලාවේ. ඔව්. මම ඒ වෙලාවේ පැහැදිලිවම කිව්වේ දැන් අපේ රටේ මම මේ ඊයේ ආමන්ත්‍රණය කරපු අඛණ්ඩව ආමන්ත්‍රණය කරපු 28 වෙනි අයවැය. සමහර අවස්ථාවලදී මම අයවැයට සම්බන්ධ වෙලා තියෙනවා විරුද්ධ පක්ෂයෙන්. සමහර වෙලාවට ආණ්ඩු පක්ෂයෙන් නමුත් අඛණ්ඩව මම ආමන්ත්‍රණය කරපු 28 වෙනි අයවැය. ඔව්. එතකොට දැන් මේ අයවැය හැම එකම දිහා බලලා මම ඊයේ කිව්වෙත් මට තවදුරටත් මතක් කරන්න පුළුවන්. ඒ තමයි අපි දැන් අවුරුදු ගණනාවක් තිස්සේ එක එක දේවල් එක්ක අපි අයවැයට සම්බන්ධ වෙනවානේ. දැන් 65 ඒ කියන්නේ මම ඒතකොට පාර්ලිමේන්තුවට ඇවිල්ලා නැහැ. 65 ඒ පත්වෙච්ච ආණ්ඩුව ආවේ වගා සංග්‍රාමයක්. වගා සංග්‍රාමයේ තේමාව යටතේ. එතකොට ඒ ආණ්ඩුව අවුරුදු 5ක් වගා සංග්‍රාමයේ තේමාව යටතේ ආවේ ඉදිරිපත් කරා. 70 ආණ්ඩුව ආවේ ජනතා රජයක්. කියන්නේ සීමා බණ්ඩාර මැතිණිය, එන්.එම්. පෙරමැතිතුමාලගේ සම සමාජ පක්ෂය කොමියුනිස්ට් ජනතා රජයක්. සමගි පෙරමුණ ආණ්ඩුව. අවුරුදු 7ක් ඒ අය ආණ්ඩු කරා. 77 ධර්මිෂ්ඨ සමාජය ජේ.ආර්. මහත්තයාගේ තේමාව. 94 සාමය හා සමෘද්ධිය චන්දිකා කුමාරතුංග මැතිණියගේ විවෘත ආර්ථිකයට මානුෂික මූණුවරක් කියන සාමය හා සමෘද්ධිය. ඒ ඔබතුමාලගේ හොඳම කාලේ. මම 94 තමයි පාර්ලිමේන්තුවට ඇතුළුනේ. ඔව්. 2004 යලි පුබුදුම ශ්‍රී ලංකා. 2004. ඒ කියන්නේ අපි සහ මේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සන්ධානය ගහපු අවුරුද්ද. 2000 ඒක ගොඩක් කල් ගියේ නැහැ. 2005 සුබානාගතයක්. ඔව්. 2010 ආසියාවේ ආශ්‍රතරය. 2015 යහපාලනය. 2019 සෞභාග්‍ය ඉදිරි දැක්ම. දැන් ප්‍රතිපලයේ මොකද්දද? 2022 බංකොලොත් රටක්. මම මේ ටික පාර්ලිමේන්තුවේ කියලා කිව්වේ දැන් ඔය ඔක්කොම මාතෘකා විතරයිද? මම කිව්වේ දැන් මේ 28 වෙනි අවුරුද්ද මම බලාපොරොත්තු වෙන්නේ. මම අකමැති වුණත් හදපු ආණ්ඩුව හදාගත්තේ අටවාගත්තේ කියලා වුණත් මම හිතුවා දැන් දැන් ආණ්ඩුවේ රනිල් විකසික මහත්තයා ඉන්නවා, මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්නවා. පක්ෂයට ගත්තු UNP එක තියෙනවා, පක්ෂයට ගත්තු පොහොට්ටුව තියෙනවා, MP එක තියෙනවා. මම හිතුවා මේ කතන්දර හැම එකෙම තියෙන්නේ මේ එකම පක්ෂය ආණ්ඩුනේ. දැන් මෙතන තියෙනවානේ පොඩි මිශ්‍රණයක්. මම හිතුවා මේ මිශ්‍රණය ඇතුළේවත් අර ඉලක්කම් විඥාව නැති අයවැයක් ඉදිරිපත් වෙයි කියලා. එහෙම ඉදිරිපත් උනේ නැහැ. දැන් එතන විඥා දාන්නත් ඉලක්කම් නැහැ කියලා සමහරු කියවන්නේ. මේක සමහර වෙලාවට ප්‍රතිපත්ති ප්‍රකාශයක්ද ඉදිරිපත් කරේ කියලාත් කිව්වා. වෙන් කරන්න ව්‍යාපෘති වලට සල්ලි නැහැ. ප්‍රමාණවත්ද සමහර වෙලාවට වෙන් කරපු සල්ලි. ඒ වගේ මොකද ඒක දැන් මම මේ කියන්නම් වාලේ කියන එකක් නෙමෙයි. මනෝස්ලට හැබැයි ඉතින් සාමාන්‍ය හුරු පුරුදු විරුද්ධ පක්ෂය අය විරුද්ධ වෙනවා කියන කාරණේ මත ඉඳගෙන තමයි මනුත් ප්‍රශ්න අහන්නේ. හැබැයි මම උදාහරණ දෙකක් කියන්න. එකක් තමයි දැන් මේ අයවැයේ ලේකණේ පැහැදිලිවම අනිකුස මහත්තයා කියනවා 7% 8% ආර්ථික වර්ධන වේගයක් පුරෝගතනය කරනවා කියලා. දැන් ලෝකේ ලෝක බැංකුව ජාත්‍යන්තර අරමුදල සහ වෙනත් සංවිධාන ගණනාවක් අපි වගේ රටවල් වලට උදව් කරන. ඒ උදව් කිරීමේදී මැදිහත් වෙන සංවිධාන ලෝකයේ කරනු සංගණනයක් කරනවා. ඒගොල්ලෝ කියනවා ඊළඟ අවුරුද්දේ අපේ රටේ ආර්ථිකය 9%කින් සංකෝචනය වෙනවා කියලා. අද බලාපොරොත්තු වෙන වර්ධනයක්.
නෑ මගේ ආර්ථිකයක් ආර්ථික සංකෝචනයයි වර්ධන සම්බන්ධ සාපේ තියෙනවා නමුත් ආර්ථිකයක් 9%කින් සංකෝචනය වෙනකොට 7% ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වෙන කොහොමද කියන කාරණේ පළවෙනි කාරණේ දෙක ඊළඟ අවුරුද්දේ ලෝකයේ රටවල් 180 ගණන් සම්බන්ධයෙන් විවිධ ජාත්‍යන්තර සංවිධාන ඉදිරිපත් කළ තියෙනවා ආර්ථික වර්ධනය ගැන පුරෝකථන. ඒ පුරෝකථන අනුව ඉන්දියාව හැර වෙන කිසිම රටක් ඇමරිකාව, ජර්මනිය, එංගලන්තය, ප්‍රංශය මේ කිසිම රටක් 7% ආර්ථික වර්ධන වේගයකට පුරෝකථනයක් නැහැ. බොහෝ රටවල 5% අඩුයි. ඉතින් මම කියන්න හදන්නේ මේ මම මේ අර විරුද්ධ පක්ෂයේ ඉඳගෙන කියන්නම් වාලේ කියන විවේචනයක් නෙමෙයි. හැබැයි මේ 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 ආයවැයල කියන ඇතුලේ මාත්‍රිකා දිහා බැලුවම සංකල්පයේ වශයෙන් ආර්ථිකය සංකල්පීමේ වශයෙන් ඉස්සරහට යන 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 ගෙන යාමේ වැඩපිළිවෙලක් තියනවාද කියලා හිතනවා මාත්‍රිකා බැලුවම. මාත්‍රිකා යට දිහා බැලුවම එහෙම පේන්නේ නැහැ. එක්කෝ ප්‍රායෝගික කරන්න බෑ. එහෙම නැත්නම් ඊළඟ මිජ උදාහරණයක් මම කියන්නකෝ. දැන් මම මගේ ඊටම ප්‍රියගත්ම මාත්‍රිකාවක් තමයි මේ සමේ මේ ආයවැය තියෙන ඌව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පිටියක් ලබා දී. තව හොඳ වැඩක්. ගමේ කරන්න ඕන වැඩක්. ඔව්. හැබැයි ගාන බැලුවම බලනවා මේක බොරුවක්. මිලියන 200යි. මිලියන 200කින් ඉස්කෝල එක මේ විද්‍යාගාරක හදන්න බෑ. ඉතින් මම කියන්නේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් මමත් බලාපොරොත්තු වුණා රයිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙනවා. ඔව්. දැන් ඔන්න ඔය කාරණා ටිකත් අපි පහුගිය කාලෙත් සාකච්ඡා කරා දිනම් පෙර රැමැත්තුමා. දැන් මේ වෙලාවේ ඔබතුමත් කැමතියි ඔබතුමාගේ ආසනයට වෛද්‍ය පීඨයක් යනවට. හැබැයි මේ වෙලාවේ යටතල පහසුකම් මූලික ගොඩනැගිල්ල ඉඳලා ආයි ගොඩනගන්න ඕන. ඒ කියන්නේ ශික්ෂණ රෝහල් බවට පත් කරන්න රෝහල් පද්ධතියක් තියෙන්න ඕන. අපිත් ප්‍රශ්න කරේ තියෙන වෛද්‍ය පීඨයක් පුළුල් කරන එක මේ වෙලාවේ කරොත් හොඳ නැද්ද කියන කාරණා. මං අහන්නේ ඒකයි. ඒක කරන්න බැරි නම් ඒක අතහැලා දාලා අර කියන මනෝජ් කියන එක කරන්න කරන්න කමක් නැහැ. මේ මං කියන්නේ මෙහෙම බොරු දාලා අන්දන්නේ නැතුව. දැන් ඔය බිලියන 200 අරගෙන ළඟද ගිහලා මුල් ගලක් තියලා දේශපාලන වශයෙන් ලකුණු ටිකක් දාගන්න කෙනෙක් කරන්න හදන්නේ. මං කියන්නේ එහෙම කරන්නේ නැතුව දැන් මේක අපි කරන්න බලාපොරොත්තු වෙච්ච වැඩක් තමයි. හොඳ වැඩක්. හැබැයි මේ වෙලාවට රට සල්ලි නැහැ. ඒ නිසා අපි මේක ඊළඟ අවුරුද්ද කරනවා කියන කතන්දරයක් කියලා මේ දැන් තියෙනවානේ ප්‍රශ්නයක් අපිට. දැන් තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මොකක්ද මනෝජ්? අපිට තියෙනවා ඩොලර් ප්‍රශ්නයක්. ඩොලර් නෑ. මේ පැත්තේ රුපියල් නෑ. ඔව්. එතකොට මේ ප්‍රශ්නයට විසඳුම හොයාගන්න වෙන්නේ අපිට තනියෙන්ම ඉන්න අයිසොලේෂන් නෙවෙයිනේ. අපි තනියෙන්ම මේ අපි හිතුවොත් ලංකාව ඇතුලේ ලෝකය තියෙනවා කියලා එහෙම හිතන්න පුළුවන්. නමුත් ලංකාව තියෙන ලෝකය ඇතුලේනේ. ඒ නිසා අපිට තනියෙන්ම බෑ. ඒ නිසා අපිට ද්විපාර්ශිකව විවිධ රටවල ඉන්දියාව වේවා ඇමරිකාව වේවා ජපානය වේවා චීනය වේවා ද්විපාර්ශික වේ රටවල් එක්ක යම් යම් ආකාරයේ ගිවිසුම් වලට එකඟතාවලට එන්න වෙනවා. ඊළඟට බහුපාර්ශික මල්ටි ලැටරල් ඕර්ගනයිසේෂන් IMF වගේ ආයතන ලෝක බැංකුව වගේ ආයතන ඒ ආයතනත් එක්ක යම් යම් ආකාරයේ එකඟතාවලට එන්න වෙනවා. දැන් ඒ ආයතන ලංකාව දිහා බලන විදිහත් මේකට බලපානවනේ. උදව් කරන උදාහරණ මං ගියොත් බැංකුවකට නෑග් ගන්න මගේ ගෙදර වැඩකට මම බංකොලොත් කියලා හිතුණොත් බැංකුව ණය දෙන්නේ නැහැ. මොකද මම ආයෙකට ගෙවන්න දෙයක් නැහැ නේ. ඊළඟට මගේ ගේදියා බලලා යා හිතුවොත් එම අපේ ගෙදර අතර කිසිම සමගියක් නැහැ. ආ නෝන මහත්තයා වෙනතනක මහත්තයා වෙනතනක ඒ දෙන්න ආදායකට එක්කව ගල ගන්න බෑ කියලා ඒත් දෙන්නේ නැහැ. ඒ වගේ ඒ වෙන රටවල් වුණත් ද්විපාර්ශිකව බහුපාර්ශික ආයතන වුණත් අපේ රටේ බලාපොරොත්තු වෙනවා අපිට උදව් කරනවා නම් ස්ටේබල් ගවර්න්මන්ට් ඒ කියන්නේ මේ ශක්තිමත් ස්ථාවර ආණ්ඩුව දෙක අපේ රටට තියෙන මේ චෝදනාව ගලව ගන්න එක. මොකද චෝදනාව අපේ රටේ ඉන්නේ හොරු. දැන් ළඟදී ලෝක බැංකුවෙන් අපිට ණයක් දෙනවා. ඒ ණය විගණනය කරන්නත් ලෝක බැංකුව විගණක වේවනවා. මොකද අපේ රටේ ඇවිල්ලා තියෙනවා අපි හොරු ආධාර වලින් ණය වලින් තොරකම් කරනවා, කොමිස් ගන්නවා, මාටිය ගන්නවා, පාර්ලිමේන්තුව හොර ගුහාවක් 225 හොරු. ඉතින් මේ මේ මේකත් ගලවන්න එපයි. ඒක නේද ෂුවර් නැහැ. මං කියනවා අපි ගැන ලෝකයේ තියෙන මත මම කියන්නේ. ඔව් ඔව්. ඒක ඒක ඇත්තනේ. ඒක බොරු නෙමෙයි. ඔව් ඒක තමයි. ඒක බොරු නෙමෙයි. නවත් වැඩක් කියවන බොරු නෙමෙයි කියන්නේ. ඔව් ඒකනේ. කියන්නේ අපි දන්නෙත් එහෙමයි. ඔව්. ඒතකොට ඒක ගලවන්න නම් අපි ස්ථාවරව මෙතන ආණ්ඩුව හදාගන්න එපයි. ඒතකොට මේ ස්ථාවර ආණ්ඩුවක් කියලා මොකද්ද?
දැන් ඉතින් අපි කැමැති හෝ අකමැති හෝ ව්‍යවස්ථානුකූල වෙන ජනාධිපතිතුමා පත්වලා තියෙන පත්වෙච්ච ක්‍රමයේ ක්‍රමය තුල එතුමා පාර්ලිමේන්තුවේ පෙරදුනා ඇඩ්‍රස් නැති වුණා එහෙම කෙනෙක් තමයි පත්ුනේ ලෝකේ පළවෙනි වතාවට හැබැයි ඒක එතුමාගේ හරි ධර්ම චක්‍රයේ තියෙන වාසනාව වෙන්නේ නැති එතන පත්වලා ඉවරයි ව්‍යවස්ථානුකූල එතුමාත් ඉන්නවා එතුමාට පුළුවන් නම් පාර්ලිමේන්තු පුළුවන්කම තිබුණා මීට ඉස්සෙල්ලා එතුමා ඒක කරේ නැහැ පාර්ලිමේන්තුව අනිකුත් සියලුම කණ්ඩායම එකතු කරගෙන කුඩා ආණ්ඩුවක් ඒ කියන්නේ මෙහෙන් බඩු මිල වැඩි වෙනකොට මෙහෙන් ප්‍රශ්න තියෙනකොට අර හොරකම කරනවා කියලා ලේබල් ගහගෙන ගහලා තියෙනකොට රාජ්‍ය අමුතු 39ක් ඕනේ නැහනේ කැබිනට් එක වැඩි කරගෙන ඉන්න ඕනේ නැහනේ කැබිනට් එක 10ක 15 හැබැයි හැම පක්ෂයක්ම නියෝජනය වෙන විදිහට හදාගෙන ස්ථිරසාර වැඩ පිළිවෙල අද උදේ තමයි රනිල් මහත්තයා හැරුණේ අද උදේ නෝන පාර්ලිමේන්තුවේ ආර්ථික ගැන නෙවෙයි නමුත් හොඳ යෝජනාවක් ඉදිරිපත් කරනවා අද උදේ ඒක අයවැය කරේ නැහැ මේ ජනවාරික අර්බුදය විසඳීම සඳහා එතුමා යෝජනාවක් කරා සියලුම පක්ෂවල එකතු වෙලා අපිට බැරිද මේ යම් විසඳුමකට එන්න කියලා මේ පාර්ලිමේන්තුව අයවැය විවාද 8 වෙනි විරච ගවම යෝජනා සාකච්ඡා කරනවා කියලා අපි මම කියන්නේ ඒක හොඳ යෝජනාවක් අපි ඒක අපිට කෙනෙක් කියන්න පුළුවන් දැන් කොච්චර සාකච්ඡා කරලා දරේ මේ කියලා නමුත් ඒ වුණත් සියලු පක්ෂ එකතු වෙනවා කියලා මනිරියක් ගියාම අඩු ගානේ ජනවාරික කාර්යබහුල විසඳුමක් හොයන්න ඒ පණිවිඩය හොඳයි ලෝකෙට ලෝකෙට ඔව් පැහැදිලිවම ඒ පණිවිඩය හොඳයි ලෝකෙට ඉතින් අද තෝ නින්දෙන් ඇහැරලා වගේ එතුමා කියපේ හොඳයි මොකද හේතුව එතුමා කියන ගාම එතුමාට හැකියාව ලැබුණා සාමාන්‍යයෙන් ඔය 13 වෙනි සංශෝධනය කතා කරන මාත් මේ net fm ආයතනයෙම ඇවිල්ලා විවිධ අවස්ථාවලදී 13ට පක්ෂව කතා කරලා තියෙනවා ඔව් 13 පක්ෂ කඩුවල කතා කරලා තියෙනවා මම කතා කරලා ඉල්ලපස්ස මහරය මට සිංහල කොටිය කියලා කියලා තියෙනවා හැමදාම ඒ 13 ප්ලස් එක විරුද්ධ වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්තයාවද මේ ජනපතිතුමා කොහොමරි නැගිටලා කියන්න කිව්වම එතුමා අර නැගිටලා ඔව් 13 හොඳයි කියලා කිව්වාද මම දන්නේ ඒ මහින්ද රාජපක්ෂ මහත්මයා රණවික්‍රම සිංහ මහත්තයා කියපුවා නැගිටියයි කියලා කෙසේ වුණත් අද මහින්ද රාජපක්ෂ මහත්තයා කඩනොත් පාර්ලිමේන්තුවේදී කියවුණා මම කියන්නේ ඒ අන්න ඒ වගේ ඒ ජනවාර්ගික අර්බුදය සඳහා සියලු පක්ෂ එකතු කරගන්න අද කරපු යෝජනාව වගේම ආර්ථික ගැටලු විසඳ ගැනීම සඳහා රණවික්‍රම මහත්තයාට පුළුවන් නම් මේ අයවැය කාලය තුලම අයවැය ඊළඟ වතාවේ කී තන්දේට පෙර වැඩපිළිවෙලකට ගොනු කරගන්න අන්න අපි අර ජාත්‍යන්තර වශයෙන් ඒ තියෙන ලේබලේ ගලවගෙන ස්ථාවර ආණ්ඩුවක් හදන්න කටයුතු කරනවා කියන පණිවිඩය යනවා. එහෙම නැතුව කවදාවත් මේ ඉලක්කම් විජ්ජාව පෙන්නලා හරියන්නේ නැහැ. මොකද දැන් ඕ දැන් එහෙම උත්සාහයක් ජනාධිපතිතුමාට තියෙනවා කියලා ජනාධිපතිතුමා පෙන්නුවනේ සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කරන්න පක්ෂවලට කතා කරා ගියේ නැහැ. මේ වතාවෙත් කතා කරා ඒ යෝජනාවට එයිද දන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක ඩිලන් පෙරේරා මන්ත්‍රීතුමාල එකතු වෙනවා. මම හිතන්නේ මනෝජ් දැන් මෙතන තමයි අපි වරද්ද ගන්න. දැන් උදාහරණ කඩියට රනිල් වික්‍රමසිංහ මහත්තයාට පෙර ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කතා කරන්නේ අරගලයේ කාලේ කතා කරා සර්වපක්ෂික ආණ්ඩුවට එන්න කියලා. එතකොට ඒකට බොහෝ පක්ෂ ආවා පක්ෂ කීපයක් දෙක තුන ඇරනකොට. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කතා කරපු වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිහිල්ලා එතනදී එතුමා එතන හොඳ ප්‍රකාශයක් කරා එතුමා කිව්වා ජනපතිතුමා කිව්වා අපි ඔක්කොම එකතු වෙලා මේ සර්වපක්ෂික ආණ්ඩුවකට සාකච්ඡා කරමු හැබැයි අර්ගලය මර්ධනය කරන්න එපා. මම මම නෙමෙයි කිව්වේ. ජනාධිපතිතුමා මන්ත්‍රීවරයෙක් පක්ෂේ මන්ත්‍රී ඉන්න කාලේ. එතකොට ගෝඨා මහත්තයා වහයි ඇයි? නෑ අර්ගලය තියෙන්න ඕනේ කියලා කිව්වා. එතකොට ඒ සර්වපාක්ෂික ආණ්ඩු යෝජනාව අනිත් පක්ෂයෙන් නැති වෙලාවේ දැන් ওই බොහෝ විට කෑ ගහනවානේ පාර්ලිමේන්තුව ඇතුලේ හරින් ෆ්‍රන්ට් මන්ත්‍රීතුමාම සජිත් එනවා සජිත් බාරගත්තේ නැහැ කියලා. ඔව්. සජිත් එන්න කියලා බාර ගන්න දෙයක ඇත්ත. මෙන්න ඇති. මම දන්නේ නැහැ ගියාද නැද්ද කියලා. හැබැයි බාර ගන්න කවුරුත් හිටියේ නැහැ කියන්නේ බොරු. දල සලහපිර මැතිතුමා අගමැතිකම ඒ වෙලාවේ බාර ගන්න සූදානමින් හිටියේ. ඔව්. වෙන එකක් තියා දල සමතුමා බාර ගන්න සූදානම් බව හිටපු ජනපතිතුමාට දැනුම් දුන්නා. ඒ වගේම ඒ විතර නෙවෙයි අර 41 දෙනෙක් එළියට බැස්සනේ. අපි එළියට බයින් ඉස්සල්ලා 41ක් දෙනෙක් ආණ්ඩුවෙන් එළියට බැස්සා. ඔව්. ඒ 41 දෙනා කණ්ඩායම සාකච්ඡාවලදී දල සමතුමා සහ තව දෙන්නෙක්ගේ නම් ඇතුළුව නම් තුනකුත් ඇරියා මේ ගෝඨාභය මහත්තයාට අගමැතිකමට මේ තුන දෙනා කෙනෙක් තෝරන්න කියලා. ඒ නිසා අර සුපුරුදු සින්දුව ඒ කියන්නේ එන්න කිව්වා බාරගත්තේ නැහැ කියන කාරණය සජිත් ප්‍රේමදාස මහත්තයාට වළංගු ඇතිද නැද්ද කියන කාරණේ ඒගොල්ලෝ අහන්න ඕනේ. හැබැයි මම නිදාස ජනතා සභාවේ හිටිය දන්නවා දල සමතුමා අගමැතිකම බාර ගන්න සූදානමින් හිටියේ. ඒ විතරක් නෙවෙයි එතුමා සාකච්ඡා කරලා තිබුණා ඒ වෙලාවේ හැම දේශපාලන පක්ෂයක් එක්කම 15ක 20ක කැබිනට් මණ්ඩලයක් හදලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න අවුරුදු දෙක කාලයක් සඳහා. මම මේක නිවැරදි කරන්න ඕනේ මොකද හැමතැනම කියවෙනවා මේ කවුරුත් බාරගෙන හිටියේ නැහැ කියලා. ඇයි ඩලස් එමෙතුමාට දුන්නේ නැත්තේ?
දුන්නේ නැත්නම් එතන දේශපාලන ගේමකට ගෙව්වේ. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ සලස්මනු එතුමා හිතුවේ පොහොට්ටුවේ කෙනෙක් අගමැති වුණා නම් එතකොට පොහොට්ටුව පක්ෂයත් යනවා රාජපක්ෂ වරුන්ගේ ග්‍රහණයෙන් එළියට. දැන් ඩලස් අගමැති වුණා නම් හෝ අපි හිතමු GLP අගමැති වුණා නම් වෙන කෙනෙක් අගමැති වුණා නම් එතකොට රාජපක්ෂලාට ඒ වෙලාවේදී විරෝධයක් නේ රාජපක්ෂලා අයින් වෙන රාජපක්ෂලා පොලිම අයින් වෙනවානේ. දැන් මැයි 9 මහින්ද මහත්තයා අයින් වෙනවා, ජූනි 9 බැසිල් මහත්තයා අයින් වෙනවා, ජූලි 9 ගෝඨාභය අයින් වෙනවා, අගෝස්තු 9 අපේ අරගලයට යනවා. එතකොට ඒ වෙලාවේ රාජපක්ෂ පවුලෙන් පිට පොහොට්ටුවේ කෙනෙක් අගමැති වුණා නම් බැසිල් රාජපක්ෂ මහත්මයාගේ දේශපාලන දැක්ම අනුව ගණන් හැදීම අනුව එතම හොද ගණන්කාරයන් දේශපාලන වශයෙන් මොද මීටරය දේශපාලන මීටරයක් වෙන පක්ෂ තියෙන පුළුවන් දේශපාලන මීටරයක්. එතකොට එතම වෙනවා එතන රාජපක්ෂවරුන්ගේ ග්‍රහණයෙන් පිටට යනවා පොහොට්ටුව කියන පක්ෂය. ඉතින් රාජපක්ෂවරුන්ගේ ග්‍රහණය පොහොට්ටුවේ තියාගන්න හොඳම ක්‍රමය තමයි පාර්ලිමේන්තුවේ එක්කෙනෙක් විතරක් ඉන්න, පාර්ලිමේන්තුවේ කිසිම බලයක් නැති කෙනෙක්ව අගමැති කරනවා. එයාට ජාත්‍යන්තර වශයෙන් සහ රාජතාන්ත්‍රික වශයෙන් යම් කිසි අත්දැකීම් තියෙන කෙනෙක්. හැබැයි එතුමාට ආණ්ඩුව අරන් යන්න වෙන්නේ නැහැ පොහොට්ටුව නැතුව. එතකොට එයාට තියෙන බලය එක්කෙනයි. එතකොට රිමෝට් කන්ට්‍රෝල් එකෙන් මෙහෙවන්න පුළුවන්. ඒ නිසා තමයි එතුමා තේරුගන්නේ. ඒ දේශපාලන ගේම් එකේ ප්‍රතිපලයක් හරියට තමයි නලින් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙන්නේ. ඔව්. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා අමරපු දේශපාලන ගුලිය රනිල් වික්‍රමසිංහ අධ්‍යක්ෂකෙන් තියෙන දේශපාලන නායකයා කෑවා වගේ අදහසක්ද ඔබතුමා දරන්නේ? මෙම ඒ ගුලිය කෑවා කියලා හිතන්න බෑ. ඒ කියන්නේ ගුලියක් තමයි දුන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති හැටියට ඒ ගුලිය කෑවට එතුමා ගුලිය කාලා ඊට පස්සේ ආපහු ගුලියක් කැපුවා බැසිල්ට. මොකද බැසිල් අගමැතිකම දෙනකොට රනිල්ට බැසිල් හිතුවේ නෑනේ රනිල් ජනාධිපති වෙයි කියලා. එතකොට බැසිල් ගුලිය දුන්නා රනිල් එක කෑවා. හැබැයි රනිල් ආපහු තව ගුලියක් දුන්නා. මොකද ගුලිය අරගලය ලව්වා බැසිල් රෝටාබේ ලෝලා අර පෝට්ටු අය ලව්වම ඒගොල්ලගේ තන්දේ මිනිහා ජනාධිපති වුණා. ජනාධිපති වෙලා ගෝඨාභයට අරගලය මර්ධනය කරන්න එපයි කිව්ව මිනිහා පැය 24න් අරගලයට ගැහුවා. ඒ නිසා අවසානයේ වැඩිම සැරගුලිය කෑවේ රනිල්ද වැඩිම සැරගුලිය කෑ බැසිල්ද කියන ප්‍රශ්නේ තමයි අපිට හොයාගන්න වෙන්නේ. දැන් එහෙමනම් ඔච්චර ගණන් සූත්‍ර වැඩදාන බැසිල් රාජපක්ෂ හිටපු යමදිතුමා තමන් අඹරපු ගුලිය තමන්ටම කන්න උනා කියලා ආයි දැනගත්තා නම් ඒ දේශපාලන රිටර්න් එකකුත් ඒ අතරේ තියෙන්න බැරිද? ආයිමත් ඒ වාඩුව ගන්න උත්සාහය. ඒ රිටර්න් ගන්න උත්සාහ ගත්තනේ 21 සංශෝධන වෙලාවේදී. ඔව්. සංශෝධන ඇයත් එතුමා චැලෙන්ජ් එකක් දුන්නා. ගේන්න එපා. ගේනවනම් දිත්ත පුරවේසිභාවය කතන්දරය අයින් කරන්න එපා. ඔව් ඡන්ද දෙන්නේ නැහැ කියලා. එතුමාගේ එතන එතුමා ඒ වෙලාව හිතුවේ එතුමාට 3-2 දෙනක වලක් ගන්න පුළුවන් කියලා. එතුමා එතන සාධාරණයි. මොකද එතුමාට අර 134න් එතුමා 30ක් ගැලෙවුවා නම් එතකොට මේ එතන ඉතුරු වෙන තව 110ක් විතර 113 නැහැ. ඔව් 113ක් නැහැ 150ක් ඕනේ. ඔව්. හැබැයි එතුමා හිතුවේ නැහැ විරුද්ධ පක්ෂය 150 පුරවයි කියලා. ඇත්තටම ඒ එතුමා දුන්න රිටර්න් එක. ඔව්. රිටර්න් එක ෆේල්. ඒ කියන්නේ මේ වෙලාවේ එහෙනම් බැසිල් රාජපක්ෂට වඩා රනිල් වික්‍රමසිංහ දේශපාලන ගේම් එකේද? ලෝක ඉතිහාසයේ මට මනෝජ් කියන්නේ එක අවස්ථාවකදී ලෝකේ පාර්ලිමේන්තු මැතිවරණයක ජීරෝ වෙලා, ඒ කියන්නේ බින්දුවටම බැහැලා රටේ ජනාධිපති වෙන කෙනෙක්. ඉතින් ඔච්චර ආත්ම විශ්වාසයකුත් තියෙනවා නම්, ඔහුට එච්චර හැකියාවක් තියෙනවා කියලා දැනෙනවා නම්, ඇයි ඩිලාන් පෙරේරා ගිහිල්ලා ආණ්ඩුවේ ඉන්නේ නැතුව විපක්ෂේ වාඩි වෙලා වැඩ කරන්නේ? එකතු වෙලා මේ වෙලාවේ ඒ සහයෝගය දෙන්න පුළුවන්. මනෝජ් අපි ඩලසමතුමා මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඡන්දය ඉවරවෙච්ච වහාම මම රනිල් වික්‍රමසිංහට ටෙලිෆෝන් කතා කරලා ඇහුවා ඇයි ඒ ලැමතිකම බාර ගන්නෙත්තේ. මොකයි පළවෙනි කාරණේ ඔබතුමා මට තනියෙන් කතා කරන්න වැරදි, මම කණ්ඩායමක සමාජිකයෙක්. දෙක මම කො මේ වෙලාවේ අවශ්‍ය කරන ඇමතිකමක් නෙමෙයි. පස්සේ අපිට කණ්ඩායමට පක්ෂ කණ්ඩායම අතරින් මුලින්ම කණ්ඩායම කරියට ගිහිල්ලා වර්තමාන ජනාධිපතිතුමා හම්බෙච්ච කණ්ඩායම තමයි ඩලස් කණ්ඩායම. අපේ කණ්ඩායම ඩලස් ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂක වුණත් අපි කණ්ඩායම ගිහිල්ලා ඒ වෙලාවේ තුමා කිව්වේ අපි 3-4 දෙනෙක්ට ඒක නාන ඇමතිකම් බාර ගන්න. අපි කිව්වේ නෑ අපිට ඇමතිකම් එපා, රාජ්‍ය ඇමතිකම් කාටවත් දෙන්නත් එපා. අපි තුමාට කුඩා කැබිනට් එකක් හදන්න අපි ස්වේච්ඡාවෙන් කිසිම වරප්‍රසාද බාර ගන්නද පාර්ලිමේන්තුව ඇතුලේ අර කොමිටි සිස්ටම් එකේ වකින් බාර එතකොට උදව් කරා. තුමා ඒ වෙලාවෙම මේ දිනේෂ් අගමැතිතුමාට කිව්වා, දිනේෂ් this is a very good proposal by Dilan and them, very good proposal by Dallas and them, let's implement it කියලා. හ්ම්. ඊට පස්සේ මේ මම හිතන්නේ ප්‍රියත්වකුනේ පොහොට්ටුවේ බලපෑමනේ. ඉතින් පොහොට් අපි කිව්වට කැබිනට් එක අඩු කරන්න කියලා
පෝට්ටු 134 දෙනා ඡන්දය දෙන්න එතුමන්ට කැබිනට් ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් විවිධ වරප්‍රසාද එක්කනේ. එතකොට එතුමාට සිද්ධ වුණා ඒ පොහොට්ටු වැය සනසන ඔය එතුමාගේ ඡන්දදායක රටේ මිනිස්සු නෙවෙයිනේ. රටේ මිනිස්සු එතුමාට තරහක් තියෙන මොකද එතුමා පැරද්දුවානේ. දැන් හැබැයි ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමාලට එහෙම අදහසක් විපක්ෂය ඉදලා තිබුණාට ඇමතිකම් පුරවන්න එපා රාජ්‍ය ඇමතිකම් දෙන්න එපා කිව්වට එහෙම බෑ කියලා මේ මම හිතන්නේ හොඳම සිද්ධියක් කී දවසේ වුණා. ඔබේ දිස්ත්‍රික්කෙම නියෝජනය කරන චාමර සම්පත් රාජ්‍ය ඇමතිතුමාට කතානායකතුමා මොහොතකට මන්ත්‍රීතුමා කිව්වට පස්සේ මම ඇමතිනේ කියලා ඒක දරා ගන්න බැරි වුණානේ. ඒ තරම් ඌමනාවෙන් ඉන්න කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ගියාම කොහොමද කියලා තිතේ. මනෝජ් මට තියෙන්නේ කනගාටුවක්. ඒ කියන්නේ මනෝජ් පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම මන්ත්‍රීවරු මන්ත්‍රීවරු. ඒ අය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු වුණාම ඒ සමහර මන්ත්‍රීලාට ඇමති තමයි. හැබැයි කතානායකවරයා හැම කෙනාටම පාර්ලිමේන්තුව ඇතුලේ ඇමති කියලා කතා කරන එකක් නැහැ. එතුමා කතා කරන්නේ මන්ත්‍රී කියලා. සමහර වෙලාවට එස්.පී. සානායක හරි කවුරු ඇමති කියලා කියන අවස්ථා තියෙනවා. හැබැයි අනන්තවත් මේ ඇමතිතුමාලට මේ කතානායකතුමා මේ මගේ අවුරුදු විශාරම දැකලා තියෙනවා ඕන තරම් මන්ත්‍රීතුමාගේ අවස්ථා තියෙනවා. නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරුන් බහුතරයනම් හැමදාම කියන්නේ මේ මන්ත්‍රී කියලා තමයි බොහෝ විට. ඉතින් චාමර සම්පත් මැතිතුමා ඉතින් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අවුරුදු දෙකයි තුනයිනේ. ඒ හින්දා එහෙම එතුමාට ටිකක් ඇමති කෙනෙක් කියලා නොකිව්වා කියලා මදිකමක්. එහෙම වුණොත් කෙනෙක්ට කියන්න පුළුවන්නේ කතානායකතුමා කිව්වා නම් චාමර සම්පත් ඇමතිතුමාගේ එතකොට කෙනෙක් කියයි නෑ ඇමති නෙමෙයි රාජ්‍ය ඇමති කියලා. ඉතින් එතකොට කතානායකතුමා වින් පස්සේ ලයිස්ට් තියන් ඉන්නවා රාජ්‍ය ඇමති කවුද කියලා. ඉතින් එතුමාගේ පාර්ලිමේන්තුවේ බාලාංශ භාවයක පෙන්වුවා. එතුමා ඉතින් එතුමාට මම හිතා මින් ඉදිරියට කාට ඇමති නොකිව්වත් කතානායකතුමා මග බලාගනි චාමර සම්පත් ඇමති කියන්නේ. දිස්ත්‍රික්ක යාළුවා. යාළුවා. දැන් මේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා කියන විදිහට ඇත්තටම දැන් මේ වෙලාවේ අපිට තියෙන්නේ රටේ ප්‍රශ්නයක් නේ ඩිලාන් ඇමතිතුමා. ආර්ථිකය අස්ථාවරයි, දේශපාලනය යම් විදිහකට අස්ථාවරයි. මොහොතකට මේ වෙලාවේ ස්ථාවර බව පේන්න තිබුණත් එවැනි අස්ථාවරත්ව ගානක් ඇතුලේ අපිට තියෙන්නේ රට ගොඩනගා ගැනීම නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ওই රාජ්‍යතාන්ත්‍රික සම්බන්දතා පිළිබඳව, දේශපාලන අධ්‍යක්ෂීම් පිළිබඳව, දේශපාලනයේ හසුරුවා ගැනීම පිළිබඳව, රටේ ආර්ථිකයක් කළමනාකරණය කර ගැනීම පිළිබඳව ඔබතුමා කියන විදිහට අධ්‍යක්ෂීමු තියෙනවා නම් ඇයි ඔබ නිදහස් ජනතා සභාව කියලා කණ්ඩායමක් හදාගත්ත තමයි? ඇයි ඉතින් අපි හදාගත්ත ඵලයට මෙතනට වෙලා ඉන්නේ? බැරිද මේ ඔක්කොටම එකතු වෙලා අපේ රටේ එකතැනකට අරන් ගිහිල්ලා පීල් ලකට දාලා ඊට පස්සේ ඡන්දයකට කිල්ල වෙන වෙනම ඡන්ද කරන්න. දැන් ඔබතුමා අහපු ප්‍රශ්න උත්තරේ ඔබතුමා මීට ඉස්සෙල්ලා අහපු ප්‍රශ්න ඇතුළේ තියෙනවා. ඔව්. ඒ කියන්නේ දැන් මම මේ ප්‍රශ්නේ මා අයියගේ. ඔව්. ඒක තමයි. දැන් ඔබතුමා කියන මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න ටික ඔබතුමා කියාගෙන ගියා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරපු සමහර ඇමතිවරුන්ට තියෙන ප්‍රශ්න එකක්වත් නෙමෙයි. ඇමතිතුන් කියා තමන්ට mantri කිව්වයි කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් දුරදිග බලන්නේ මේ ඇමතිතුරු පත් කරන්න නැත්තේ. එතකොට පත්ල සමහර ඇමතිවරුන්ට තියෙන ප්‍රශ්නේ ඔබතුමා කිව්ව එක ප්‍රශ්නයක්වත් නෙමෙයි. බඩු බිල ප්‍රශ්නය, මේ ගෑස් ප්‍රශ්නය, අද දැන් මේ ළමයින්ගේ එක්සයිස් පොත් ප්‍රශ්නය, ඒක නෙමෙයි. ඇයි මට කතානායකතුමා mantri කිව්වේ? මම කියන ප්‍රශ්නේ තේරෙනවද? ඉතින් ඒ නිසා ওই ප්‍රශ්න උත්තරය ඔබතුමාම අහපු ඉස්සලා ප්‍රශ්නේ තුල තියෙනකෝ මම කිව්වේ ඒකයි. අපි නිසා ජනතා සභාව හැටියට ඕනම වෙලාවක මේ මනෝජ් මොකක්ද වගකීමක් තියෙනවනේ, ඒ වගකීම් බාර ගන්න සූදානම් නැති අය නෙමෙයි. හැබැයි තියෙන්නේ තියෙන ප්‍රශ්නය මේ වෙලාවේ ඇමතිකම් බාර ගන්නම ඕනේ නැහැ මේ රටේ යම් වැඩි උදව් කරන්න. ඇමතිකම් බාර අපි දැන් ගිය සුමානේ ඔබතුමාලගේ ආයතනය ඇතුළු මාධ්‍ය ආයතනවල සියුදන අපි ආර්දනා කරා. ඔබතුමා ආයතන පැමිණියා සභාපතිතුමා ඔබතුමාලගේ. අපි විරුද්ධ පක්ෂයේ හිටියත් අපි තමයි එකම කණ්ඩායම ආර්ථික සහ දේශපාලන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරේ. මේ මේ රටට අපි පොඩි වෙනස් විදියක ඉදිරිපත් කිරීමක් කරලා තිබුණා. එතකොට ඒ අපි කරේම ඒක අවසාන ලෙවල් කරගන්න නෙවෙයි. මෙන්න අපි විරුද්ධ පක්ෂය හිටියත් අපිට වැඩපිළිවෙළක් තියෙනවා. ඒකෙන් ආණ්ඩුව පුළුවන් නම් ඒකෙනුත් යම් දෙයක් ගන්න කියන කාරණේ. ඒ නිසා අපි ඉස්සරහටත් මම අද මෙතෙන්ට මම වෙනද පළවෙනි කෙනා විරුද්ධ පක්ෂයෙන්දලා කියපු අද උදේ නිින්දෙන් ඇහැරිලා වගේ ජනවාරික අර්බුදය සම්බන්ධයෙන් හරි අගමැතිතුමා ජනපති වෙන හොඳයි කියලා. ඒක සමහර විරුද්ධ පක්ෂයයි කියන එකක් නෑ. මම කියන හොඳයි. මොකද ඒ වගේ ප්‍රවේශයක් ජනාධිපතිතුමා ඇති කරගත්තොත් වෙන දේශපාලන ගේම් ගහන්නේ නැතුව ආර්ථික විසඳනත් හොඳයි. හැබැයි එතුමා ආර්ථික විසීම පැත්තෙන් ඒ වගේ ප්‍රවේශයකට නෙමෙයි යන්නේ. වෙන වෙන දේශපාලන ගේම් වලට. ඒ දේශපාලන ගේම් වල එතුමා යන්නේ එතුමාට අර 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 ජනවාරි පසු විසඳීම සඳහා ඔක්කොම දෙනා එකතු කරගෙන වුණාම අතන තිබුණත් එතුමාගේ
ඉහලින් පියාකරන කපුටෝසා පිටිපස්සෙන් අදින විවිධය ඉන්නවද දන්නේ නැහැ. එහෙම කරන්න නොදී ඒක ඉතින් එතුමා පත්ුනේ ඒ ආගේ ඡන්දෙ නිසා. හැබැයි මේ වෙලාවේ 21 වෙනි සංශෝධනයේ සම්මත වෙලා විරුද්ධ පක්ෂයෙන් පෙන්වුවා එතුමට. විරුද්ධ පක්ෂයේ අපි එතුමට කොච්චර කකුලෙන් ඇද්දත් හොඳ වැඩක් කරනවා නම් සහයෝගය දෙන්න සූදානම් කියලා. එතුමා ඉතින් මේ පණිවිඩය ගන්න ඕනේ දැන්. ඒ කියන්නේ මේ වෙලාවේ වැඩ කරන් යද්දී තාමත් ඔලුවට උඩින් ජනාධිපතිතුමාගේ කපුටු පියාඹනවද? පැහැදිලිව අද දැන් සමහර කාරණාවලදී මනෝජ් එතුමා පාලනය කරන්නේ ඒගොල්ලෝ කියලා පේනවනේ. දැන් උදාහරණයක් ගන්නකෝ. දැන් එතුමාට අපි කවුරුත් දන්නවා ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවානේ මේ මේ එතුමාත් අකමැති මේ රටේ මිනිස්සු අකමැති අර ඉල්ලාශය සමහර අමතිවරු දාන්න ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. එතුමා දාන්නේ නැහැ මම නම් කියන්න යන්නේ නැහැ. ඔව්. කීකී ඉන්නවා. හැබැයි මට හිතන දාන්න වෙයි. මොකද හේතුව දැන් ඔය දැන් එතුමාගේ පැති උතුම ගණන් හදනවා ඇතිනේ. ආ මට 124 ඡන්දය දුන්නා. 120යි අයවැයට ආවේ. හරි. දැන් ඊළඟට මේ අර කපුටා ප්‍රියාශර කළා නැවත ප්‍රියාශර කළාහනේ. එතකොට ඒ ඒ ඒ ආවේ ඇයි? එතකොට ඒ ආවේ අර ඇමතිවරුන්ට ඇමතිකම් දුන්න නැත්නම් ඊළඟ බතාවේ ආවේ පරද්දනවා කියලා කියන්නද? ඒ අතරතුර තව ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් මේ සමහර ඇමතිවරු දාන්නත් ඕනේ දාන විතරයි ඉල්ල නැවතිකම දෙන්නත් ඕනේ. මට වරායම ඕනේ. නැත්නම් ලෙඩක්. තේරෙනවද මම කියන එක? එතකොට ඒ දැන් වරායේ ඉන්න මිනිස්සු ඒකට කැමති වෙයිද? මොකද ගුවන් සේවය යාට ප්‍රතිප්‍රශ්නයක් තියෙනවානේ. ජපන් මොකද කතන්දරයක් තියෙනවානේ. ඉතින් ඒ නිසා මේ ඒ නිසා තමයි අපි ජනාධිපතිතුමාට මුලින්ම කිව්වේ කැබිනට් එක ලොක් කරගන්න නැතුව ප්‍රතිපත්ති මේ තීන්දුව කරන් කිව්වනම් කැබිනට් එක මට මෙච්චරයි දාන්න පුළුවන් කියලා. එතකොට ඔය පොර කෑම නැහැ. දැන් අරයට දුන්නා මෙයාට දෙන්න. මෙයාට දුන්නා මෙයාට දෙන්න ඕනේ. ඊළඟට දෙන එකත් අර පරකම දෙන්න ඕනේ. මොකද එතන මොකද එතන රහක් තියෙනවා නම් පුරුදු ඒ රහම වෙන රහකට යන කැමති නැහැනේ. ඒ නිසා මම කියන්නේ පරක්කු නැහැ මනෝජ්. මොකද හේතුව මම පරක්කු නැහැ කියලා කියන්නේ බය කරන්න නෙවෙයි. හැබැයි ධනාධිපතිතුමාගේ හිතේ සහ ඔළුවේ අරගලයේ ගෝල්ෆේස් එක ඉවර වුණාට අරගලයේ ගෙදර කුස්සිය තියෙනවා. මේ ජනවාරි මාසෙ මුල ළමයි ඉන්න ඉස්කෝලේ යන දරුවන් ඉන්න හැම පවුලකටම විශාල මුදලක් වියදම් කරන්න වෙනවා. ඒ ළමයින්ගේ පොත් ටික ගන්න, ළමයින්ගේ ඇඳුම් ටික ගන්න. මොකද දැන් එක්සයිස් පොත මේ බජට් එක කියවලා ඉවරනකොටම එක්සයිස් පොත 7-3 ගණන් වැඩි වුණා. පෑන, පැන්සල, ඉරේසර් එක මට මේ ළඟදී හම්බුණා. බදුල්ලේ ගියාම මගේ පෞද්ගලික මේ කාර්ය මණ්ඩලයේ සහෝදරයෙක් ළමයි 4 දෙනෙක් ඉන්නවා. දැන් යාමට කියනවා රුපියල් ලක්ෂයක් කෝරළු යාට මේ ළමයි 4 දෙනාට පොත් ටිකයි අර අවුරුද්ද බුල අවශ්‍ය කරන පොත් ටික අරන් දෙන්න. ගිය අවුරුද්ද රුපියල් 15,000ක්වත් ගිහිල්ලා නැහැ ඒකට. ඉතින් ඒතර මේ ප්‍රශ්නේ හැම ගෙදරම එනවනේ මේක. ඒ නිසා දැන් හැබැයි කතා කරන්නේ මොකද සාරිය ගැන. දැන් ඉස්කෝලේ තියෙන ප්‍රශ්නේ සාරිය නෙමෙයි. මෙතන හොඳ තැනකට ඔබතුමා ආවේ. අපිට සාරිය ගැන සංවාදෙත් ඉස්සරහට අරගෙන යන්න ඕනේ. දැන් මේ ලොකු මාතෘකාවක් වෙලා තියෙනවා. ගුරුවරු සාරිය අඳිනවාද? අපි දැක්කා මේ සංසන්දනය කරලා පිටරටවල් වල ගුරුවරු ඉස්කෝලවලට එන විදිය, අඳින ඇඳුම, අපේ ගුරුවරු ගිහිල්ලා සෙල්ෆි අරන් දාපු ෆොටෝ, මේවා සමාජ මාධ්‍යයට ඇවිල්ලා, කරලියට ඇවිල්ලා ලොකු සංවාදයක් ඇති වෙලා තියෙනවා. මම හිතනවා මනෝජ් මේ කියන්නේ රට කාණ්ඩු කරනකොට ජනාධිපතිතුමාලා ඕන රටක සමහර වෙලාවට තියෙන යම් ප්‍රශ්නයක් අමතක කරන්න වෙන ප්‍රශ්නයක් ගොඩ දානවනේ. දැන් මේක ස්ටාලින් මතු කරේ මේ සමන් රත්නප්‍රියාගේ යාළුවනේ. ඒ කියන්නේ ඔය අරගලයේ මේ පැන බැනර් එකේ දකුණු පැත්ත අල්ලන් හිටියේ ස්ටාලින්, වම් පැත්ත අල්ලන් හිටියේ සමන් රත්නප්‍රිය. අරගලේ ඉවරුණාම සමන් රත්නප්‍රිය රජගෙදර, ස්ටාලින් හිරගෙදර. හරි. එතකොට දැන් මේ වෙලාවේ පාසලේ තියෙන ලොකුම ප්‍රශ්නේ සාරියද? දරුවගේ ඇඳුම් ටික, දරුවගේ පොත් ටික, දරුවගේ සපත්තු ටික. මේ 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 දරුවන්ට තියෙන ඒවා. දරුවෝ දැන් කොරෝනා කාලේ ඉඳලම එකේ පන්ති දරුවෝ ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. දෙකට දැම්මේ ඔටෝමැටික්. දැන් තුනේ ඉන්න දරුවෝ සමහරවල්ලාට තමයි අයනු ඉගෙන ගන්න. ඒ දරුවට ගොඩාක් සිලබස් කවර් කරන්න තියෙනවා. ඒකට ඒ දරුවගේ මානසික, ඒකට දරුවට මන්ද පෝෂණය. මේ ළඟදී ආපු රිපෝට් එකක් කියනවා 1-5 අතර දරුවන්ගෙන් 56,000කට ලංකාවේ අධිමන්ද පෝෂණය කියලා. ජාත්‍යන්තර මේ UN සංවිධානයෙන් කියනවා 156කට, ලංකාවේ ජනගහනයෙන් 26%කට අනිවාර්යයෙන්ම කන්න බොන්න අදින දෙයි කියලා මේ ළඟ අවුරුද්දේ නැත්තම් ලොකු ප්‍රශ්නයක් මතු වෙයි කියලා. ඒව තමයි තියෙන ප්‍රශ්න. ඔව්. ඒ ප්‍රශ්නේ තියෙද්දි සාරිය ගේන්නේ ස්ටාලින් අරව අමතක කරන්නද? හ්ම්. දැන් ලොකු ප්‍රශ්නේ ඉස්කෝලේ සාරිය නෙවෙයිනේ.
සාරිය මේ කවුරුත් සාරිය ගලවන්න කියලා කිව්වෙත් නැහැ. සාරිය හොඳ නැහැ කියලා කිව්වෙත් නැහැ කවුරුත්. ස්ටාලින් විතරයි සාරිය හොඳ නැහැ කියලා කිව්වේ. ඉතින් පිටරටවල සාරි නැහැනේ. පිටරටවල ගවුම් තමයි අඳින්නේ. ඉතින් අපේ රටේ මට නම් ඔය සාරිය ඇඳද්ද ගවුම් ඇඳද්ද ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි දැන් ගුරු වෘත්තියත් එක්ක ගිය ගුරු වෘත්තියත් එක්ක විශේෂයෙන් කාන්තා ගුරු වෘත්තියත් එක්ක ගිය සන්නාමය නාමයක්නේ සාරිය. ඒ කියන්නේ දැන් පොඩි ළමයට කිව්වොත් ගුරුවරිය අඳින්න කියලා පොඩි ළමයා මුලින් අඳින්නේ සාරිය. ඔව්. ඉතින් මං කියන්නේ සාරිය හෝ ගවුම කියන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මං කියන්නේ මේ වෙලාවේ ලොකුම ප්‍රශ්නේ ඉස්කෝලේ තියෙන එක සාරියත් නෙවෙයි. ඒක අමතක කරන්න මේ ගහපු ප්ලෑන් එකක්ද? සා දෙවෙනි එක මම හිතන්නේ මේ ගුරුවරියන්ගෙන් බහුතරයක් සාරිය හොඳ නැහැ මට නැහැ මෙහෙදිමක් ඕනේ කියලා කිව්වයි කියලා. හ්ම්. තේනම් පහසු වැඳුමක් කියලා කියනවනේ නේද දැන් අපි. අපිට වඩා පහසු වැඳුම මේ සරමනේ. සරම. තේන අපි කලිසම කර සරම දින්න බෑ. මතනේ සුසිර ප්‍රේමජාත අධ්‍යාපන ඇමතුමා ඊයේ පාර්ලිමේන්තුවේදී කියන කිව්වා මේක මේ කොවිඩ් කාලේ පහසු වැඳුමක් අඳින්න කියලා රාජ්‍ය සේවකයන්ට කියපු චක්‍රලේඛය. නමුත් රාජ්‍ය සේවයේ ගුරුවරුත් ඉන්නවා ඒක නිවැරදි කරන්න කියලා ග්‍රාමාත්තුමාටත් කිව්වා කියලා විශේෂ බාර අමාත්‍යවරයා විදිහට. මේ දැන් මේ සාරිය සම්බන්ධයෙන් ඇති වුණු තත්ත්වය පිළිබඳව අපි කතා කරේ ඩිලන් පෙර මන්ත්‍රීතුමත් එක්ක. දැන් අපි අයවැයෙන් පටන් ගත්තේ. දැන් මේ ආර්ථික වර්ධනය 6% ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වෙන් අයවැය ඉදිරිපත් කරා කියලා කියනවා. ඉතින් මේවා ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ඔබතුමාලත් මතු කරනවා. දැන් කරන්න බැරි දේවල් ජනාධිපතිතුමා මේ වෙලාවේ කියයිද? එකක් අරගලයක් ජනතා විශ්ර වගේ බුදියගෙන ඉන්නේ නැහැ, නැගිටිනවා, පිබිදීමක් තියෙනවා, ඔවුන් බලපෑම් කරනවා කියලා දන්නවා. අනෙක් පැත්තෙන් දේශපාලන පක්ෂ බලය ලබා ගැනීමේ ලොකු උවමනාවකින් ඉන්නවා, මැතිවරණ ඉල්ලනවා. ඒ වගේ කාලෙක කරන්න බැරි වැඩ කියලා සෙකන්ඩ් වෙනුවට කරන්න පුළුවන් වැඩ තමයි මං වගේ තැනකින් න්‍යායවයක් එන්න ඕනේ. එහෙනම් මොකක් හරි විශ්වාසයක් එක්ක කිව්වත් දන්නේ නැහැ. අද අර උදේ පාර්ලිමේන්තු ප්‍රසිද්ධිස්ටි බැලුවා නම් එතුමා එකක් අර ප්‍රධාන කාර්ය මතු කරනවා මේ ජනවාරි අර්බුදය පිළිබඳ එකතු වෙමු. එතකොට එතුමා එතනදී ඒ මං කියන යෝජනාවක් හිට හොඳයි. ඒකද මම එකට විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි එතුමා එතනදී අරගලයට සම්බන්ධ වෙච්ච පාර්ශවයේ 50%කට වැඩි කොටස ඕ 50%ක්ම සුළු ජාති කියෝනේ අරගලයේ බැලුවම. එතුමා එතකොට ඒ එතන විසඳුමක් දුන්නා වෙන්න පුළුවන්. දෙවෙනි කාරණය එතුමා පාර්ලිමේන්තුවේදී කියනවා ආයි අරගලයක් අවුත් බලාගනිමු. අරගලයක් කවුරු කතා කරේවත් නැහැ. මම හදිසියේ දානවා පොඩි කරලා දානවා කියලා කියනවා. ඒ කියන්නේ එතුමා අයවැය ඉදිරිපත් කරලා ඊයේ අයවැය දෙවෙනි වරකේ ඡන්ද ඉවරණයෙන් පස්සේ එතුමාට තේරෙනවා එතුමාගේ මේ අත්දැකීමක වැඩේ හරියන්නේ නැහැ අරගලේ එනවා කියලා. එනවා එතුමා ඒක දැන් දෙනවා අරගලට සූදානම් වෙනවා අවුත් ගහනවා කියලා බය කරලා. හැබැයි එතුමා කරන්න තියෙන්නේ දැන් අරගලයට ගහනවා කියලා බය කරන එක නෙවෙයි. අර ජනවාරි අර්බුදයට සියලු දෙනා එකතු වැඩක් එකතු වෙනමයි කියලා කවුවා වගේ දැන් අරගලිය එනවා කියලා දැනিলা ඒකට බය කරන එක නෙවෙයි. එතුමාට බබෙක් මේ තේරෙන්න ඕනේ දැන් මේ අයවැය තුල ඒ බලාපොරොත්තු වෙච්ච දේවල් කරගන්න බෑ. එතුමා දැන් කරන්න ඕනේ අර අය අර ජනවාරි අර්බුදයට වගේම ආර්ථික ප්‍රශ්නයටත් අපි එකතු වෙලා විසඳුමක් හොයමු කියන කාරණයට කට්ටිය එකතු කරගන්න එක. එහෙම නැතුව නිකන් දැන් ඔක්කොම එකතු වෙන්න කියලා අපි කියනවා එහෙම එකතු වෙන්නේ නැත්තේ ඇයි කියලා අහන එක නෙවෙයි. එහෙම කියලා වැඩක් වෙන්නේ නැහැ නේ. ඉතින් එහෙමනම් ජනවාරි අර්බුදයටත් දැන් අවුරුදු ගාන 30 අපි එකතු වෙලා කොමිටි හදලා තියෙන අනන්තවත්. හැබැයි එහෙම කියලා ඒක අතාරින්න හොඳ නැහැ. මේ වෙලාවේ නිසා ආර්ථික ප්‍රශ්නේ මූලික දේ. දැන් සාමාන්‍යයෙන් බැලූ බැල්මට පේන්නේ රනිල් වික්‍රමසිංහ එතුමාට බාර දුන්නේ මේ තියෙන ආර්ථික උගුලෙන් රට මුදව ගැනීම. එතුමා ඒක හැර අනිත් ඔක්කොම දේවල් කරනවා. එතුමාගේ අවධානය ඒ ආර්ථික උගුලට හැර අනිත් ඔක්කොම. මේ මාස කීපේ මනෝජ් අපිට වාරිකයක් නැහැ ගෙවන්න. ඒ නිසා අපිට මේක පේනවා දැන් හොඳයි කියලා. මේක හැබැයි මේක අපායි ඉන්ටර්වල් එක මේක අපායි ඉන්ටර්වල් එක සමහර අය හිතනවා දැන් දිව්‍ය ලෝකේ කියලා. නෑ එහෙම නෙමෙයි. මේ අපායි ඉන්ටර්වල් එක. ඉතින් ඒ නිසා මොකද මේ හුස්ම ගැනීම අපිට තියෙන්නේ අර කාර්ය නිසා. ඒ කියන්නේ මේ මාස කීපය තුල අපිට වාරිකයක් නෑ ගෙවන්න. හැබැයි ඊළඟට ආපහු ඒ වාරික ඩබල් ට්‍රිපල් එනවා ගෙවන්න. ඒ කියන්නේ මේ අයවැය අන්තිමට ආපහු මිලියන 5000 ගානක් අපි ණය ගන්න එපයි. නෑ මේක බැලන්ස් කරන්න. හැබැයි පරතරේ බැලන්ස් කරන්න. ඊළඟට ඉතින් එතුමාට ඊළඟට එන ප්‍රශ්නේ තමයි රාජ්‍ය ආයතන විකිණීම. එතනදී රාජ්‍ය එතුමා දැන් ඊයේත් කියනවා ඔව් මම විකුණන්නේ ලාභ ලබනේවා.
ලාභ ලබන ආයතන විකුණුවම ඒ කියන්නේ ආණ්ඩුව ඉතුරු වෙන්නේ ණය ටික. පාඩු ටික. ලාභ ටික දෙනවා. ඒ ලාභ ටික දෙනකොට එතුමා ඉතින් ඉතින් සමහරලා උදාහරණයක් ඇරෙයිද එතුමා රෂ්‍යන් සංස්ථාවේ ලාභයි. ටෙලිකොම් එකේ ලාභයි. ඉතින් මේ ආණ්ඩුවට ආදායම එන තැන්. ඒකට ඉතින් රක්ෂණ සංස්ථාවේ ලාභ විතර නෙවෙයි රක්ෂණ සංස්ථාව මීට පෙර චන්ද්‍රිකා කුමාරතුංග මැදින් ජනාධිපති කාලේ එතුමා අගමැති වුණා. අගමැති වුණාම පර්ක් කියලා ආයතනයක් එතුමා හැදුවා මේ ප්‍රයිවට් එන්ටර්ප්‍රයිසස් reconstitute කරන්න. ඒ පර්කේ චෙයාර්මන් හිටියේ පී.වී. ජයසුන්දර. ඒතොර ඒ වෙලාවේ රක්ෂණ සංස්ථාව ප්‍රයිවටයිස් කරා. ඒතොර ඒ ප්‍රයිවටයිස් කිරීම හොරකමක් වැරදි විදිහට කරේ කියලා කෝප් සභාවට වාර්තා වුණා පාර්ලිමේන්තුවේ. ඒතොර කෝප් එකේ සභාපතිතුමිය විජේදාස රාජපක්ෂ මහත්මයා. ඕනනම් දැන් අහන්න පුළුවන්. එතුමා අමත එමෙතිනේ. වෙලාව කැඳවලා අහන්න net එකේ. එතකොට කෝප් එකේදී මේ ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක ප්‍රයිවටයිස් කිරීම පිළිබඳව වෙච්ච ඒ ඒ පළහිලව හොයන්න පත් කරා සබ් කමිටි එකක්. ඒ සභාපති මම. ඒක සමාජිකෙක් හිටියා තව මේ හුසෙයින් බයිලා හිටපු මන්ත්‍රීතුමා. අපි සබ් කමිටිය රැස් වෙලා අපි වාර්තාවක් දුන්න කෝප් කමිටුවට ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක සම්පූර්ණයෙන්ම ප්‍රයිවටයිස් කිරීම කරලා තියෙන වැරදි ඇස්තමේන්තු මත මේක හොරකමක් කියලා. පස්සේ අපි දුන්න කරුණාරු අරගෙන තමයි වාසුදේව නානක්කාර මහත්තයයි අර අමරසේකර කියලා මහත්තයෙක් හිටියා. ඒගොල්ලෝ උසාවි ගියා. උසාවියේ සරත්සිල මහත්තයා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක ප්‍රයිවටයිස් කරේ වැරදි කියලා ඒක අපෝ ආණ්ඩුවට දුන්නා. දීලා උසාවියෙන් පත් කරා ඒ වෙලාවේ මේ CEO හැටියට නාලගොඩේ හේවා. දැන් ඉන්නේ මන්ත්‍රීතුමා. එතකොට උසාවියෙන් තීන්දුවක් තියෙනවා මීට පෙර ඉන්ෂුරන්ස් එක ප්‍රයිවටයිස් කිරීම වැරදි කියලා. ඊළඟට තව තියෙන ඔය අතන ගොඩේ ඕඩසිස් හෝටලේ. ඕඩසිස් හෝටලේ කරේ පෞද්ගලික ව්‍යවසායයක් හැදුවේ. හැබැයි උසාවියෙන් තීන්දුවක් දුන්නා ඒ ව්‍යවසායකයා ඒක වැරදි විදියට උඩමි කුරුල කරපක තීන්දුවක් තියෙනවා. එතකොට දැන් උසාවියෙන් කිව්වේ ඒක ගණන් ආණ්ඩුවට කියලා. නැත්තම් UDA එකට දැන්. එතකොට උසාවියෙන් UDA එකට ගත්ත කීපක ආපහු ප්‍රයිවටයිස් කරන්නද මේ යන්නේ. ඊළඟට තව කාරණාවක් තියෙනවා නිකාවට උතන තියෙනවා මේ තෙල් සංස්ථාව වගේ ආයතනවල වරාය වගේ ආයතනවල දැනට මනෝජ් කරලා තියෙන එක වැරදි වැරදි ඒ account system එක ඒක නිවැරදි කරන්න මේ යන්නේ මං හිතන්නේ. ඒ කියන්නේ ඒ අය ආයතන ගත්ත ණය ඒ ආයතන වල තිබ්බට ඒක රජයේ ණයකට දාලා තිබුණේ නැහැ. ඒතකොට රජයේ ණය ප්‍රමාණය හරියට පේන්නේ නැහැනේ. එහෙනම් මේ මෙතුමා යෝජනා කරනවා දැන් ඒ ආයතන වල ණය ආණ්ඩුවේ ණය ඒක රජයේ ණයකට ශේෂපත්‍ර එකතු කරමුයි කියලා. ඒක අවංකව කරනවා හොඳයි. හැබැයි ඒ ණය ටික අරගෙන ආණ්ඩුවට එකතු කරලා ණය නැතුව ඒවත් දෙන්න දන්නේ යන්නේ විකුණන දන්නේ යන්නේ. එතකොට වෙන්නේ ආපහු මොකක්ද? ඒ බරයි ආණ්ඩුවට එනවා. ආයෙ නෙමෙයි නේකනේ. ඩේනිස් අන්න ඒක දැසලා අපි කියන්නේ රාජ්‍ය ආයතන විකිණීම ණය ගැනීම හැරුණකොට මේ ශේෂය පියව ගැනීම සඳහා වැඩ පිළිවෙලක් තියෙනවා. මොකද රාජ්‍ය ආයතන විකුණලා අවසානයේ කොහොමදක ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි ඊයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කිව්වනේ රටේ සම්පත් විකුණන එක තමන්ගේ ප්‍රතිපත්තිය නෙමෙයි කියලා. ඔව් අද උදේ ජනාධිපතිතුමා කියනවානේ විපක්ෂ නායකතුමාට කියනවා ඔබතුමාගේ තාත්තත් මේ පෞද්ගලීකරණය කරා ඊයේ මහින්ද රාජපක්ෂ මහත්මයාත් කියනවා මේ ලාභ ලැබුණ විකුණන්න එපයි කියලා. ඔන්න ඔබතුමාට හොඳ අනුගාමිකෙක් ඉන්නවා කියලා අද උදේ පාර්ලිමේන්තුවේ කියනවා. කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා සෛල ප්‍රකාශ මහත්මයාගේ අනුගාමිකෙක් විහිළුවක් කළේද නවත්තනවා. හැබැයි එතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා සජිත්ගේ අනුගාමිකයෙක් කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා කියන දේ නෙමෙයි කරන්න යන්නේ. එතකොට කෙලිම කියනවා නෑ මම විකුණනවා තමයි. විකුණන්නේ ලාභ ලැබීමේ තමයි. එතකොට දැන් ඒකට ගහනවා පොඩි වෙන පදයක් ගහනවා ඒකට මම මේ පාර විකුණන්නේ රුපියල් වලට නෙමෙයි ඩොලර් වලට. ඉතින් එතනම කියන එක. ඉතින් ඒ නිසා මම කියන්නේ විකිණේ රනිල් වික්‍රමසිංහ මෙතුමා ලෝකෙට සහ රටට කියන්න ඕනේ මට රාජ්‍ය ආයතන විකිණීම හර වෙන විකල්පත් තියෙනවා ප්‍රශ්නේ විසඳුමක් හැටියට කියන. දැන් ඔය මේ රටේ සම්පත් පිටට දෙන්නේ නැහැ අපි තියා ගන්නවා මේවා ජාතික සම්පත් කීකේ ඉඳලා අපි ඒවා සටන් පාට එහෙම නැත්නම් අර ආකර්ෂණීය තේමා පාට විදිහට විතරක් තියාගන්න එකේ තේරුමක් තියනවද කියලා ආයි ප්‍රශ්නයක් තියෙනවා. අපේ සම්පත් කියලා අපි තියාගෙන දැන් උදාහරණයක් විදිහට පරණ වලව්වක් තියෙනවා. වලව්ව අපේ මේක අපේ වලව්ව ආච්චිත් හිටියේ මේකේ මුත්තත් හිටියේ මේකේ කියලා වලව්ව දිහා බල බල ඉන්න ඒක නොදෙනකම් ප්‍රශ්නයක් නැහැ ඒක අපේ තමයි. හැබැයි ඔක ඔතන අපිට අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකක් ගහලා මොනවා හරි ගොඩනැගිල්ලක් හදන්න පුළුවන් නම් ඒක ඒ වෙලාවේ අපේ අපි එකට කියන්නේ එයා ලංකත් කමක් නැති වුණාට. අපි කියන්නේ අපි 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 විරුද්ධපක්ෂ හිටියත් අපි එහෙම අපි අපි රට සාමාන්‍ය රටකට අපේ කියලා මේ
ගුවන් යානයක් තියෙන්න ඕනේ. හැබැයි ඉතින් මේක ගුවන් යානයක් තියෙන්න ඕනේ කියලා කොඩිය දාගෙන කාර්යයක් නෙමෙයි අර වලව හැමෝ හිටියා වගේ. ඒලා යාලංක වගේක් දෙන්න. කිසි අවුලක් නැහැ. අපි එකේ නම් මේ හැම පෞද්ගලීකරණයකටම හැම එකම යුදාය නෙමෙයි. හැබැයි අපි කියන්නේ ටෙලිකොම් වගේ මේ මේ ඉන්ෂුරන්ස් එක වගේ. ඒ වගේ ආයතන. ඒ වගේ ආයතන දැන්ට ආණ්ඩුවට ආදායම් ගෙන එන දේවා. ඒව විකිනීම හරහා වෙන්නේ අපි පාරු ටික තියා. දැන් උදාහරණ කරලා විදුලි බල මණ්ඩලය අපි කියන්නේ දැන් මේ මේ ජල විදුලිය ඒක සුළං විදුලිය දැන් මේවාගේ කොස්ට් එක අඩුනේ. එතකොට මේ කොස්ට් එක අඩු අංශ ටික ආණ්ඩුවෙන් කරලා කොස්ට් එක වැඩියෙන් විදුලි නිෂ්පාදනය වෙන ආයතන දෙන්න මේ පෞද්ගලික අංශයට. දැන් කරන්නේ නැණ ගන්නේ පැත්ත. ඉතින් අපි නිදා ජනතා ස්වභාව හැටියට ප්‍රතිව්‍යුහගත කරන්නේ කියන කාරණය පෞද්ගලීකරණය කියන කාරණය බලන්නේ අර අර මේ මේ අර පරණ වලව්ව තියාගෙන කුණුවේ තියාගන්න ඕන කියන මතෙන් නෙමෙයි. හැබැයි දැන් සමහර පරණ වලව් තියෙනවා. දැන් මේ පරණ වලව් වුණාට ඒව අර අලුත් විදිහට හදලා ලස්සනට මේ ප්‍රතිසම්පන්න කරලා මේ දැන් මේ ටූරිස්ට්ලා ගෙනල්ලා අර තරුපයි හොටෙල් වල හම්බ කරන. මං කියන්නේ ඒව දෙන්න එපා. ඒව දෙන්න එපා. අර පරණ කුණු ගාන ගඳ ගන්න වලව් ටික දීලා ගහන්න කොම්ප්ලෙක්ස්. හැබැයි අර සමහර වලව් තියෙනවා වලව්ව කියන නමින්ම ලස්සනට හදලා තරුපහේ හොටල් වලට වඩා සුද්ධොන්ට දෙනවා කුලියට. දැන් ඒව ටික තමයි දෙන්න යන්නේ. අපි ඒව ඒ විදිහට දෙන්න එපා කියලා අපි කියන්නේ. ඔව්. දැන් උදාහරණයක් විදිහට ඇත්තටම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වානේ ඔබතුමාලා විපක්ෂයේ ප්‍රශ්න කරායි මේ ලාභ ලබන ආයතන විකුණන්න කියලා. කිව්වේ මේ වෙලාවේ අපිට විදේශ විනිමය ප්‍රශ්නයක් තියෙනවා, සංචිතයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක තියාගෙන තවදුරටත් ආයතන තියාගන්නවද, විදේශ විනිමය එහෙම නැත්නම් ඩොලර් සංචිතය වැඩි කරනවද, මොකද්ද අපි මේකට කරන්න කියලා විකල්පත් ඇහුවා විපක්ෂයෙන්. ජනාධිපතිතුමාගේ පැහැදිලි කිරීමත් එක්ක මොකද්ද ඔබේ අදහස? නෑ මම කියන්නේ දැන් මෙහෙමනේ. දැන් අපි කියනවා අපිට ඩොලර් නෑ. දැන් ඩොලර් මේ අවුරුද්දේ මේක විකුණනවා. එතකොට දැන් ඊළඟ අවුරුද්ද නාගියන්නේ මේ ණය වාරික අවුරුදු තව 10ක් තිස්සේ ඉවන්න තියෙනවා. එතකොට මේ අවුරුද්දේ කියවන්න මේක කරනවා. ඊළඟ අවුරුද්ද එතකොට මොකද විකුණන්නේ? කොහොම ගිහලා අර ඉංග්‍රීසියෙන් කියනවා අල්ටිමේට් යු ලව් ටු සෙල් යුවර් ෆැමිලි සිල්වර්. ඒ කියන්නේ අර ගෙදර මේ තියෙන අර මේ ගෑරුප්පු හැඳි ඒවා. ඉතින් අපි කියන්නේ ඒකයි. අපි කියන්නේ ඇත්ත ආණ්ඩුව බිස්නස් කරන්න යන්න ඕනේ නැහැ. ආණ්ඩු විශ්ව කරන්න. දැන් උදාහරණයක් කියන්නම්කෝ. දැන් අපේ රටේ තියෙනවා මාධ්‍ය ආයතන රජයේ තුනක්. ගුවන්විදුලි සංස්ථාව, රූපවාහිනී, ITN. දැන් මේ තුනටම සභාපති තුන දෙනා අජස වුණ නැහනේ. මේ තුනම එකහො කරලා එක සභාපති එක මල්ලක එක රජයේ කික් කරලා ඇති. ඒතකොට අන්න එතන එකක් හරි යන්න පුළුවන්. ඒ වගේ මං කියන්නේ ඒ වගේ සමහර දේවල් තියෙනවා අපිට වියදම් අඩු කරගෙන යන්න පුළුවන් අවස්ථා සහ ආණ්ඩුව බිස්නස් කරන්න යන්න ඕනෙම නැහැ. දැන් සමහර ආයතන තියෙනවා අපි දැන් මම දැක්කා මේ 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 ආයවේ දාලා තියෙනවා කොමිටි සහ කොමිෂන් 11ක් විතර. අර කොමිටිය මේ කොමිටිය තව දැන් ඕනේ කොමිටි සතියේ වැඩි කරන්නේ අඩු කරන්න. ඒ කියන්නේ දැන් ඕනේ පෞද්ගලික ආයෝජක දැන් ලංකාවට ආපම මනෝජ් සහතික ගන්න තියෙනවා 30 ගාණක්. නැත්නම් මම පටන් ගන්න බෑ. සෑහෙන කාලෙකුත් යනවා. ඔව් දැන් මේ ආයවැයෙන් රණවික සිංහත්තු හැබැයි ඔය මේ පක්ෂයේ ඇතුළත් එතුමා UNP ඉන්න කාලෙත් කොමිටි දාන්න දක්ෂයා. කොමුටු පප්පා. කොමිෂන් සභාව පප්පා. ඉතින් එතකොට ඒවා දාලා කල්ලරේ මේකේ තියෙනවා 12ක් විතර. ඒ කොමිටු 12 හදන්න යනවා බිලියනයක් විතර සල්ලි. ඒ බිලියනේ ඉතුරු කරගෙන ඒ කොමිටි වෙන කරන වැඩේ එක තැනකට ගත්තා ඉවරයිනේ. ඉතින් ඒ වගේ මම මෙතන කියන්නේ දැන් මේ අවශ්‍ය කරන්නේ මේ රෙඩ් ටේප් අයින් කරන එක. සහ අර පාඩු ලැබුණ සියලුම ආයතන. දැන් පොඩ්ඩක් ආණ්ඩුව බිස්නස් කරන්න යන්න ඕනෙම නැහැ. හැබැයි දැනට ආණ්ඩුව යටතේ තියෙන ලාභ ලබන ටික ආණ්ඩුවේ තියාගමු. අනිත් ඒවා සියල්ලම දෙන්න. මොකද ඒවා ඊට වඩා හොඳට පාලනය කරන්න හැකියාව තියෙයි පෞද්ගලික අංශයට. ඒ හින්දා ඒ විදිහට ඒ කළමනාකරණය කරගත්තට කමක් නැහැ කියන යෝජනාව ඔබ කරන්නේ. දැන් මේ මොකද ඉදිරි දේශපාලනය වෙන්නේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා? දැන් ආණ්ඩුවෙන් ගැලවිලා ආපු කණ්ඩායම් තැන් තැන්වල සමහරු විපක්ෂයට එකතු වෙනවා කියනවා, සමහරු සන්ධානගත වෙනවා. මොකද මේ වෙලාවේ වෙන්නේ? අපේ නම් උත්සාහය දැන් මෙහෙමනේ මනෝජ්. දැන් අපේ මම ඉස්සරත් කියන්නේ අපේ රටේ කෙරෙහි ලෝකයේ තියෙන ආකල්පය තමයි මේ රට හොරකම් කරන රටක් ආණ්ඩුවේ. මේ රටේ දේශපාලකයන් හොරු. එහෙනම් අපි ඒ හොරු කියන සංකල්පෙ මිනින්න ඕනේ. දැන් හොරු රකින්න හොරු පිළිගන්න කට්ටිය එකතු වෙනවානේ. අපි දැක්කනේ මේ මගේ සතියෙත් හොරු පිළිගන්න මල් මාල දානවා, බොන්ඩ් සයිකල් දාගෙන හොරු අරන් එන්නේ. ඉතින් හොරුන්ට විරුද්ධ අපිට එකතු වෙන්න බැරියයි. හොරු පිළිගන්න හොරු එකතු වෙනවා නම්
ඇයි හොරුන්ට විරුද්ධ අපි කියතෝ අපි පක්ෂයේ කණ්ඩායම් 10ක විතර ඉඳගෙන හොරු අල්ලනවා කියලා කියනවා ආණ්ඩු පක්ෂයේ අවංග ආණ්ඩුවට කඩේ යන සමහර අය ඇති හැබැයි හොරු නොවනේ දැන් උදාහරණයක් හරින්ටයි මිනිස්සුටයි ආණ්ඩුවට කඩේ ගියාට පුළුවන් ද හොරුන් එක්ක එකතු වෙන්න මොකද විරුද්ධ පක්ෂයේ ඉඳලා මේ ගිය අවුරුද්දනේ සීනි වංචාව සුදුරුණු වංචාව ගැන හොරා 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 ෆේල් ෆේල් කියලා කිව්ව ඉතින් හරිනු මිනිස්සු දැන් ආණ්ඩුවට කඩේ ගියාට හරින්ටයි මිනිස්සුටයි පුළුවන් ද හොරු ආරක්ෂා කරන්න රෙදි අඳගෙන බෑනේ ඒතකොට ඒ නිසා ආණ්ඩුව ඇතුළෙත් ඇති සමහර කට්ටිය මම දන්නවා ඉන්නවා හොරුන්ට විරුද්ධ වෙන එතකොට ඒ ආණ්ඩුව ඇතුලේ හොරුන්ට විරුද්ධයයි විරුද්ධ පක්ෂයේ තැන් පහක විඳලා හොරු හොරු අල්ලනවා කියන කයකම එකතු වෙලා මේ අඩු ගානේ මේ හොරකමට විරුද්ධව අපිට පුළුවන් නම් එකතු වෙන්න. ඒ කියන්නේ මම කියන්නේ ඊළඟ මැතිවරණ ඕනේ එකදී අපි පක්ෂ හැටියට ඕ නීතිය හැටියට දාන්න ඕනේ අලු ඡන්ද ඉල්ලන නාමය දෙනකොට 50% අලුත් අය විය යුතුයි. කවුරු හරි කෙනෙක් ඡන්ද ඉල්ලනවා නම් පාර්ලිමේන්තුවට ඔහුගේ ඥාති කිසි කෙනෙක් වෙන තැනක ඉල්ලන්න බෑ. මම කියන මම මේ යෝජනාවට බොහෝ විට සමහර අය අකමැති. මොකද ලෝකෙ කොහෙවත් මේ යෝජනාව නැහැ. දැන් සාමාන්‍යයෙන් ලෝකයේ තියෙනවා ජනාධිපතිවරයෙක්ට නම් 2 terms. වාර දෙකක් ඉල්ලන්න බෑ කියලා. අපිත් ඒක 10 සංශෝධන 3 කරලා ආපහු 2 කරානේ. අපි ලෝකෙ කොහෙවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට මේ පාර්ලිමේන්තු ඉන්න පුළුවන් වාර ගාණේ සීමාවක් නැහැ. ඇමරිකාවේම වාර 7-8 ඉන්නවා. දැන් අපේ රටෙත් එහෙමයි. මම කියන්නේ අපේ රටේ තුන් පාරකට වඩා වාර ඉන්න බෑ කියලා දාන්න ඕනේ. ඒක ආපස්සට බලපාන්න දානවා නම් මටත් අයිල්ලන්න බෑ. එකමක් නැහැ. මොකද එහෙම දැමම තමයි මිනිස්සුන්ට හිතෙන්නේ දැන් මේ යෝජනාව ගේන්නේ අවංකවම කියලා. නැත්නම් ඉතින් මිනිස්සුන්ට මේ යෝජනාව ඡන්ද ගන්න වෙන මොනවා සම්පූර්ණ පමනයි කියලා. ඒ නිසා අන්න එවැනි අලුත් යෝජනා එක්ක ආවොත් විතරයි අපේ රටට විරුද්ධව මේ ගැරවිලා තියෙන ලේබල් එක ගලවන්න පුළුවන්. ඒකට විරුද්ධ පක්ෂයේ හැටියට අපි දැන් කරමින් ඉන්නේ අපේ ජනතා සභාව අපි කරමින් ඉන්නේ සියලු පාර්ශ්වක කතා කරලා උදාහරණයක් හැටියට දැන් මේ වෙනකොට ප්‍රාදේශ සභා මැතිවරණේ ආරම්භ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඊළඟ අපේ ලංකාවේ තියෙන පළාත් පාලන නීතිය අනුව පළාත් පාලන ඇමතුමාට පුළුවන් අවුරුද්දකින් පළාත් පාලනවල කාලෙ දික් කරන්න. දැන් හිටපු පළාත් පාලනම ජනක බණ්ඩාර තෙන්නකෝන් අවුරුද්දකින් දික් කරා. දැන් ඒක සැප්තැම්බර් මාසේ 20 ඉවරයි. සැප්තැම්බර් මාසේ 20 වෙනිදා වර්තමාන මැතිවරණ කොමිෂන් සභාව ඊළඟ පළාත් පාලන ඡන්දෙට ඡන්ද ලේඛන හදන්න පටන් ගත්තා. ඒ කියන්නේ එදාම පටන් ගත්ත නම් මේ මැතිවරණය 2022ට අලුතෙන් 18 ලැබුව අයට ඡන්ද හම්බෙන්නේ නැහැ. දැන් 2022 සැප්තැම්බර් 20 ඒගොල්ලෝ කිව්වා ග්‍රාමශේක මහත්තුරුන්ට එහෙම අලුත් ලයිස්ට් එකක් දැන් ඒවා ලියාපදිංචි කරා. දැන් අලුතෙන් 2022 ඡන්ද ලයිස්ට් සූදානම්. දැන් මේ වෙනකොට ඊළඟ පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය ඡන්ද මධ්‍යස්ථානත් දැන් හඳුනගෙන ඉවරයි. එතකොට ඒ නිසා දැන් මේ දැන් ආපහු අර බුදුසරණයි කියලා බෝඩ් එකක් ගහගෙන හොරාරක් පරන ගොඩක් වෙනවනේ. ඒ කියන්නේ මේ සබිකු 8000 එක 4000 කරනවා කියලා බෝඩ් එක ගහගෙන මේ හදන ඡන්ද කල් දාන්න. 8000 4000 වෙන නිසා අපි හිතන්නේ 4000 8000 වුණේ කොහොමද කියලා. 4000 8000 වුණේ තිබුණේ මනාප ඡන්ද ක්‍රමයක්. එතකොට කොට්ටාසකන മന്ത്രിවරයෙක් හිටියේ නැහැ. කොට්ටාසකන മന്ത്രിලේ පත් කරා ඊළඟට රනිල් වික්‍රමසිංහ මහත්මයා යෝජනා කරා එතුමා අගමැති සහ මෛත්‍රීපාල මහත්මයා ජනාධිපති කාලේ අපේ රටේ කාන්තා නියෝජනය මදි කියලා කියනවා දේශපාලනේ. ඒ නිසා 125ක් කාන්තාව කෙරුවා. එහෙම තමයි 4000 8000 වෙන්නේ. එතකොට දැන් 8000 4000 කරනකොට කාන්තා නියෝජනය අයින් කරනවද? දැන් ඊයේ පෙරේ ගිස්මාන යෝජනාවක් ගෙනාවලු කැබිනට් මණ්ඩලයේ තරුණ නියෝජනය අනිවාර්ය කළා. දැන් තරුණ නියෝජනය තිබුණා ඊට ඉස්සෙල්ලා එකේ. එන්නේ මම කියන්නේ තරුණ නියෝජනය කාන්තා නියෝජනය මොනවද තියර කියලා ඒ වෙනස්කම් කරන එක හොඳයි. හැබැයි මේ වෙලාවේ විවිධ වෙනස්කම් කරනවා කියලා ලස්සන නෝටිස් ගහලා ලස්සන ස්ලෝගන් දාලා පාර්ලිමේන්තු මැතිවරණ කල් දාන්න බෑ. ඔබතුමාලා මම හිතන්නේ මේ ඉදස් ජන සභාව විදිහට ඔක්කොම විපක්ෂ පක්ෂවල අත්සන් ගත්තා. දැන් මේ මම මේක මංගම ගෙනාවත් එක්ක අපේ ඓතිහාසික ලියවිල් අපිට හැකියාව ලැබුණා එකිනෙකට පරස්පර අදහස් දක්වන කණ්ඩායම් පවා එකට ගේන්න ප්‍රාදේශ සභා මැතිවරණය කල් දැමීමට එරෙහිව. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් මේ අපි අත්සන් කරපු මේ ලියවිල්ලේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් සජිත් ප්‍රේමදාස මහත්තයා ඩලස් අපේ පැත්තෙන් සුමන්දිරන් මහත්තයා TNA එකෙන් රිෂාඩ් බදුරුඩීන් ඒ වගේම විමල් වීරවංශ එතකොට සරත් ෆොන්සේකා ඔරිජිනල්ම ලියවිල්ල පාටරි චම්පක රණවක ජනතා විමුක්ති පෙරමුණ විජිත හේරත් එතකොට ඊළඟට වාසුදේව නානායක්කාර කුමාර වෙල්ගම රතනහාමුදුරුව අනුරයාපා ගෙවින්ද කුමාරතුංග අසංග නවරත්න මනෝ ගණේෂන්
රාධාකෘෂ්ණන්, රවුෆ් හකීම්, ජීජී පොන්නම්බලම්, ගජේන්ද්‍රන්, ඊළඟට දුමින්ද නාගමු, ඒ කියන්නේ පෙරටු ගාමි. ඊගාවට වීරසිංහ මහතා කොමියුනිස්ට් පක්ෂයේ, උදේගම්මන් පිළ මතිස්ස විතාරණ මහත්තයා. ඒ වගේ පක්ෂ 23ක්, පක්ෂ හා කණ්ඩායම් 23ක් අසංගරා මේ ලියවිල්ලට මේකේ එකිනෙකට ඒගොල්ලෝගේ පරස්පරතාව තියෙනවා. දැන් අපි දන්නවා පෙරටුගාමි ජනතා විමුක්ති පෙරමුණයි ප්‍රශ්න තියෙනවා. අපි අපිට හැකියාව ලැබුණා මේ සියලු දෙනාම ප්‍රාදේශ සභා මැතිවරණයේ කල්දමේ නුරුද එක වේදිකාවකට ගේන්න. අපි උත්සාහය තියෙන්නේ ඉස්සරහදී විරුද්ධ පක්ෂය විතරක් නෙමෙයි, ආණ්ඩු පක්ෂයේ සමහර අය ඉන්නවා නම් පොදු කාරණාවලදී, ආර්ථිකය හදන වැඩකදී, එහෙම නැත්නම් හොරුන්ට විරුද්ධව අලුතෙන් නීති ගේ දැන් කොමිෂන් දැම්මට හොරු ගන්න හොයන විතරයි මුත් නැහෙනේ. ඒ වෙනත් රටවල තියෙන සමහර දේවල් දිහා බලලා අලුත් නීති ගන්න කොහොමද මේ ජනතාවගේ මුදල් හොරකම් කරපු අය හෝ ඒ අය හොරකරු මුදල් ආපහු ආණ්ඩුවට ගන්න යන්නේ. ඒ වගේ කාරණාවලදී මෙන්න මේ විදියට ප්‍රාදේශ සභා මැතිවරණයට විරුද්ධව එකතු වුණා වගේ එක වේදිකාවක් තරන්න තමයි අපේ නිදා ජනතා සභාවේ අපේ පරමාර්ථය වෙන්නේ. ඒ කියන්නේ මේ 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 පෞල්වාදය, දූෂණය, වංචාව සහ අලුත් දේශපාලන ක්‍රමයක් කර රට පාලනය කිරීම සහ උද්දච්ච තනි තීරණ ගැනීමේ ඒ ක්‍රමයට විරුද්ධව යන පෙරහැරේ අපි නිදහස් ජනතා සභාවේ අපි ඕන්නම් පාවඩ දාන්නම්, ඕන්නම් කස ගහන්නම්, නිලමෙටම අඳින්න ඕන කියලා අපි තීන්දුවක් නැහැ. නිලමෙට අඳින දුන්නොත් බැරි කමකුත් නැහැ. නමුත් එහෙම නිලමෙටම අඳින්න ඕන කියලා අපි තීන්දුවක් නැහැ. මොකද හේතුව අපිට හැකියාව තියෙනවා මේ 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 පෙරහැර යන අන්ත දක්ෂිණාංශික ඇත්ත එක්කත් කතා කරන්න, අන්ත වාමාංශික ඇත්ත කතා කරන්න, විවිධ දේශපාලන තීරු නියෝජනය කරන හැම කෙනත් එක්කම අපිට කතා කරන්න හැකියාව තියෙනවා. මොකද ඒ හැම කෙනත් එක්කම අපේ දේශපාලන ගනුදෙනුව තියෙන්නේ ඒ බොහොම මිත්‍රශීලී සහෝදරාත්මක දේශපාලන ගනුදෙනුවක් හැටියට. කට්ටිය එකතු වෙලා, කණ්ඩායම් එකතු වෙලා වැඩ කරන්න ලෑස්ති, ඒ පෙරහැරේ කස ගහන්න, පාවඩෙලන්න ඕන දෙයකට සූදානම්, නිලමෙට උනත් අඳිනවා නම් අඳින්න පුළුවන් කියලා කිව්වා. හැබැයි නිලමෙට අඳින්නත් අවස්ථාවක් හම්බුණා. පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරණ ඡන්දෙදී නිලමෙව තෝරගත්තේ නිදහස් ජනතා සභාවෙන්. දළ සලාපෙරුව මන්තුමාට ඒ අවස්ථාව ලබා දුන්නා. ඒ කියන්නේ සජබෙත් එක්ක කිට්ටුවෙන් වැඩ කරන ප්‍රතිපත්තියක්ද දැන් තියෙන්නේ? අපි දැන් දළස්ව යෝජනා කරනකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ දළස්ව යෝජනා කරනේ ඇත්තටම සජබෙන් නෙමෙයි මුලින්ම. දළස්ව යෝජනා කරන්නේ මුලින්ම අපෙන්, අගමැතිකමට, ජනාධිපතිකමට නෙවෙයි. ඒ වෙලාවේ අර පොහොට්ටුවෙන් අගමැති කෙනෙක් වළක්වන්න බැසිල් මහත්තයා ගහපු ගේම නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙන්නේ. ඊළඟට ජනාධිපතිවරණය එනකොට මේ රටේ ආණ්ඩුව ඇතුලේ විරුද්ධ පක්ෂයේ සහ රටේ ඉල්ලීමක් තිබුණේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා. එතකොට අපි ඩලස් තරඟයට ඉදිරිපත් කරනවා කියන කාරණය මුල්දරි කරගෙන පාර්ලිමේන්තුවේ පොහොට්ටුවේ බැසිල් පාර්ශ්වය හැරුණුකොට, බැසිල් පාර්ශ්වය කියලා කියන්නේ ජේල් පිරිස් මහත්තයා වගේ සභාපති එතුමා හිටිය අපිත් එක්කනේ සහ රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටියේ. ඒ දෙගොල්ලෝ හැරුණුකොට අනෙක් සියලු පක්ෂක සාකච්ඡා කරා මනෝජ්. එතකොට ජූලි 20 ඡන්දේ තිබ්බේ, ජූලි 19 රෑ 11ට තීන්දු කරනවා TNA එකත් පක්ෂයක් හැටියට ඡන්දේ දෙන ඩලස්ට කියලා. එතකොට TNA එකම තීන්දු කරනත් එක්කම විරුද්ධ පක්ෂයේ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ 3 දෙනා හැර සහ කුමා පොන්නම්, ජීජී පොන්නම්බලම් සහ යාගේ පක්ෂයේ ගජේන්ද්‍ර මහත්තයා හැරකොට අනෙකුත් සියලු සහ විග්නේශ්වරන් හැරකොට අනෙකුත් සියලුම පක්ෂ හැටියට TNA, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එතකොට මේ උත්තර ලංකා සභාගය, එතකොට සජබ, එතකොට මේ මනෝගණේෂන්ලා, ඒ සියලුම පක්ෂ තීන්දු කරනවා දෙන්නේ ඩලස්ට කියලා. එතකොට ඒ පක්ෂවල හිටපු මන්ත්‍රීකම් එක්ව කරා නම් 106ක් හිටියා, 106ක්. එතකොට අපි හිටියනේ 14ක්. එතකොට 120 හරිනේ. එතකොට අපි ඩලස් ඉදිරිපත් කරනකොට අපි ඉදිරිපත් කරේ අර රටේ සහ පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන සර්වපාක්ෂික ආණ්ඩුව කියන සංකල්ප යටතේ ඇවිල්ලා ඩලස් තරඟ කරනවා අනෙක් පක්ෂොක්ම එක්කහු කරගෙන. ඒ නිසා තමයි ඩලස් යෝජනා කරනවා සජිත් ප්‍රේමදාස මහත්තයා ස්ථිර කරන්නේ ජීල් පිරිස ඇමතුමා. දැන් ජීල් පිරිස ඇමතුමා ඒ වෙලාවේ ඩලස් ස්ථිර නොකරා නම් ජීල් ඇමතුමා අර පැත්තෙන් ගිය රනිල් වික්‍රමසිංහ මේ ස්ථිර කරා නම් අද අගමැති දිනිස් ගුණවන්තර නෙවෙයි, අද මගේ ජීල් පිරිස. ජීල් පිරිස මහත්තයා අගමැතිකම දාලා තමයි මෙතෙන්ට එන්නේ. ඒ නිසා අපි ඒ වෙලාවේ උත්සාහ කරේ අර රටේ මිනිස්සු ඉල්ලපු අරගලේ ඒ වෙලාවේ අරගල බුමෙත් ඉල්ලුව අර සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න. ඒ නිසා තමයි සියලු පක්ෂවල එකඟතාවය අපි ගන්නෙ. හැබැයි අපි පක්ෂවල එකඟතාවය ගත්තට පක්ෂවල යටින් හිල් වලින්
එක එකා එලියට අදගෙන තමයි 134 හදාගන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුව කරනවා දලස්ස දෙන්න. ඒකේ 6 දෙනෙක් ඇමති හුරලා වෙන්න එතෙන්ට යනවා. සදේ මිනුත් ගන්නවා ඒ වගේ TN එකේ තේවයි ගන්නවා ඇදලා ගන්නවා. වෙන එකක් තියා දැන් අපි ඡන්දේ දීලා ගණන් කරනකොට මම තමයි දලස්ස ගණන් කිරීමේ නියෝජිතයා හරින් තමයි මේ රනිල් මහත්තයාගේ නියෝජිතයා. දැන් මුල් හරියේ ඡන්ද එනකොට මේ සමසම වෙන්නේ. හරින් මට කිව්වා මේ අයියා මේ වෙන්න බෑ මම 12ක් ගැලවුවානේ කියලා. ඉතින් ගලවපු 12 ඊට පස්සේ ආවා. අද්දි වෙනකොට පෙළ පෙළට ආවා. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරේ අර සර්වපාක්ෂික తాවකාලික අන්තර්කාලීන ආණ්ඩුව හදන්න කියන කාර්යයට අපි උත්සාහ කළේ. ඉතින් ඒක කරන්න බැරි වුණා. ඉතින් ඒක කරන්න බැරි වුණා ඊපස්සේ අපිට තවදුරටත් ආණ්ඩු පක්ෂය තුල රැඳී ඉන්න බෑනේ. මොකද ආණ්ඩු පක්ෂය වෙලා අර 69 ලක්ෂයේ කොටසක් වෙච්ච මං වගේ අර ඉස්සෙල්ලා පොහොට්ටුව හදන්න මූලිකත්වයට දලස් වගේ කෙනෙක්ටත් පොහොට්ටුවේ නායකත්වය කැමති වෙන්නේ නැත්නම් ඒ නිසා තමයි අපි අවසානයේ විරුද්ධ පක්ෂයට ආවේ. හැබැයි අපි විරුද්ධ පක්ෂයට ඇවිල්ලා අර මම කිව්වා වගේ ආණ්ඩුවට විරුද්ධ වෙන්නම් වාලේ පරිදි විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි ආණ්ඩුවේ වැරදි පෙන්නමින් ආණ්ඩුවේ හොඳ වැඩ තියෙනවා නම් අපි වැඩ සහයෝගය දෙන්න සූදානම්. සජබේ කණ්ඩායමත් එකතු වෙලා ඩිරාන් පෙරේරා මන්ත්‍රීතුමාලට වැඩ කරන්න පුළුවන්ද? මං එහෙම අහන්න හේතුවක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පත්කල මන්ත්‍රීවරුන් විදියට ඉඳලා ඔබතුමාලා පොහොට්ටුවේ සමාජිකත්වයේ අරගන්න ස්පීෂා නායකමැතිතුමයි ඔබතුමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ UNP එකත් එකතු වෙන්න යනවා කියලා. හැබැයි දැන් ආවට පස්සේ ඒ කණ්ඩායමත් එක්කම තමයි ආයි වැඩ කරන්න වෙන්නේ. පොඩ්ඩක් වැරදුනා ඔබතුමාට. අපි මම SBලා එකතු වෙනවා යහපාලන ආණ්ඩුවත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිසේන මැතිතුමා පක්ෂයේ නායකයා කරලා අපේ මධ්‍යම කාරක සභාව අපේ මධ්‍යම කාරක සභාව තීන්දුව කරනවා අපි ආණ්ඩුවට එකතු වෙනවායි කියලා. ඒකට විරුද්ධත්වයේ පාලා ඩලස් ඇතුළු කණ්ඩායම කියලා ප්‍රසිද්ධ කරනවා. අපි පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතර තීන්දුවත් එක තමයි ඒක ආණ්ඩුවට එකතු වෙන්නේ. ඒකදොර මාවයි SBY පක්ෂෙන් පන්නන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති අපේක්ෂක හැටියට තීන්දු කරන දවස වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගෝඨාභය මහත්මයා තීන්දු කරලා නැහැ. හැබැයි මම SBY යනවා ගෝඨාභය මහත්මයාව රවුන්ස් කරන උසගදා ස්ටේඩියම් එකේ රැස්වීමට. ඒ නිසා අපි දෙන්නවා පක්ෂෙන් පන්නනවා ශ්‍රී ලංකාවකින්. එහෙම නැතුව මේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙනවා සන්ධාන ආණ්ඩුව ගන්නවා කියන එක නෙවෙයි. හැබැයි එහෙම විරෝධයකුත් තිබුණා ඔබතුමාලා. අපි ඉතින් රනිල් මහත්තයා අගමැති කාලේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කාලේ අපි ආණ්ඩුවේ හිටියානේ. දැන් ඒ ආණ්ඩුවේ මම නම් හිටියේ එක පළවෙනි කාරණය අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තියෙනවා. දෙක මම දිගටම මනෝ ජාතික ප්‍රශ්නයේ ජනමාර්ග අර්බුදයට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වෙන්න ඕනේ කියලා මට එකට දෙකම හිටපු කෙනෙක්. ඉතින් මම කිව්වා ඒක සොරමේ අවස්ථාවක් කියලා මේ අද ඔය රනිල් මහත්තයා මහත්තයා කියන දේ එදා අවස්ථාව තිබුණා අපිට කරගන්න. ඉතින් මම ඒක එකතු වෙන්නේ. හැබැයි ඊට පස්සේ මේ අගමැතිතුමයි ජනාධිපතිතුමයි කබානිනකොට මම SB ලක්ෂ්මන් පෙරේරා ළඟයි තමයි අර 56 කාලෙට මේ මහින්ද මහත්තයව අගමැති කරන වැඩේට දායක වෙන්නේ අපි හතර දෙනා තමයි. ඒක තමයි පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කිරීමේ මූල ආරම්භය වෙන්නේ. ඒ කියන්නේ ඔබතුමාලාට ඒ වෙලාවේ උවමනාවක් තිබුණා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ අපේක්ෂකත්වය තහවුරු කරන්න. දෙපැත්තෙන් මම ඒ දවසේ කතාවක් තමයි මාධ්‍ය ගියා. දෙපැත්තෙන් ශ්‍රීපාදේ නගිනවා අපි එකට එකතු වෙලා තමයි මළු වඳින්න කියලා. අවසානයේ ඒක තමයි වුණේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නම කියවෙනකොට අපේක්ෂකත්වය සඳහා මමයි වාසුදේව නානකර මහත්මයා විතරක් කිව්වා මේ අපේක්ෂකයා තෝරන උනේ මහින්ද මහත්තයා තමයි. මොකද මහින්ද මහත්තයාට තමයි මිනිස්සු කැමති. රාජපක්ෂ පවුලෙන් කෙනෙක් තෝරනවා නම් මායි වාසුදේව මහත්තයා විතරක් කිව්වා මාධ්‍යයට වඩා හොඳයි චමල් වෙන මොකුත්ින්ද නෙවෙයි. චමල්ට දේශපාලන අත්දැකීම් තියෙනවා ගෝඨාභය එක නැහැ කියලා. හැබැයි අවසානයේ බෞද්ධ දින්දුවන ගෝඨාභය මහත්තයා ගෝඨාභය මහත්තයා ඇවිල්ලා කොරෝනා මර්ධනය කිරීම වගේ තැන්වලදී හොඳ ලෝකෙම පළවෙනි රටවල් 10 ඇතුළට ආවන්නේ ගෝඨාභය මහත්තයා මේ කොරෝනා මර්ධනය කිරීම වගේ තැන්වලදී. ඉතින් එතුමාට අර දේශපාලන අත්දැකීම් නැතිකම නිසාද එතුමා සමහර වෙලාවට ටිකක් ඕනාවට වැඩිය මිලිටරි අයට අවස්ථා දුන්නාද සහ වියත් මග හොඳයි. හැබැයි වියත් මග සම්බන්ධ කරගන්න ඕන කර තිබුණේ බොහෝ අවස්ථාවලදී රාජ්‍යපාලනේ ඍජුව නිවිදුව නෙවෙයි රාජ්‍යපාලනේ බුද්ධිමණ්ඩලයක් හැටියට. එවැනි තැන්වලදී මම හිතනවා එතුමා සමහර තැන්වලදී එතුමාට ටිකක් දේශපාලන අත්දැකීම් මදි වුණාද කියලා. ඇත්තට ඔබතුමාට හිතෙන්නේ ඇයි ගෝඨාභය රාජපක්ෂට යන්න උනේ 69 ලක්ෂයක් ඡන්දෙ දීලා පත් කරපු ජනාධිපතිවරයාට ජනාධිපති මන්දිරයේ පිටිපස්සේ දොරෙන් පැනන යන තත්ත්වෙට වැඩ සිද්ධ වුණා? එහෙම උනේ ඔහු ගත්ත තීන්දුව తీරන නිසාද නැත්නම් වෙනත් බලපෑම්ද?
මට මනෝජ් මෙහෙම හිතනවා ඒක මේක මම දැන් කොහොමද කියන්නේ කියලා. ඒ කියන්නේ බැලූ බැල්මට ඒ කියන්නේ මේ ස්විමින් පූල් එකේ අපි මේ නිකන් පිහිනගෙන යනවා නම් අපිට පේන්නේ ඉතින් රටේ ඇතිවෙච්ච තෙල් නැහැ ගෑස් නැහැ කියන අර්බුදය නිසා යන්න උනායි කියලා. හැබැයි කිමිදුනොත් නිකන් උඩින් පිහින නැතුව අපි කිමිදලා හොයන්න ගියොත් සා ඊට පස්සේ සිද්ධින් දිහා බැලුවම මේක පිටිපස්ස දේශපාලන වශයෙන් නියම් කුමන්ත්‍රණයක් තිබුණාද කියන කාර්යය මතුවෙනවානේ. ඒ කියන්නේ ලස්සන වැඩේ කියන්නේ අර මේ නමේ මහින්ද මහත්තයා අස් වෙනවා, ජූනි නමේ ගෝටා බැසිල් අස් වෙනවා, ජූලි නමේ ගෝටා බැස් වෙනවා, අගෝස්තු නමේ අරගලයත් අස් වෙනවා. එතකොට ගෝටාබේ අයින් වෙනවත් එක්කම දිගටම තිබුණේ ගෝටා ගෝහම් රනිල් ගෝහම් රනිල් මහත්තයා ගේත් ගිනි තියෙනවානේ. එතකොට එවැනි තත්වයක් තුළ කොහොමද රනිල් මහත්තයා ජනාධිපති වෙච්ච ගමන් අරගලිය ගෝහම් වෙන්නේ? මම මේ කියන්නේ අරගලේ හිම්පිරි රනිල් මහත්තයා මෙහෙව කියන කාර්යය නෙවෙයි. හැබැයි රනිල් මහත්තයාටත් අරගල සම්බන්ධකම් තිබුණාද? තව කාර්යය තියෙනවානේ. අරගලේ හිටපු ප්‍රධාන පුද්ගලයන් රනිල් මහත්තයා ජනාධිපති වෙනකොට ජනාධිපතිතුමාගේ උපදේශකයෝ වෙනවා. සමන් රත්නප්‍රියලා මාධ්‍ය අංශේ මම කියන්න කැමති නෑ, මාධ්‍ය අංශේ ඔස්තරලා හිටිය අරගලේ. හැබැයි ඒගොල්ලෝ අතන ගිහිල්ලා තනතුරු ගන්නවා. කීටි දෙන්න කොන්ලා අතන ගිහිල්ලා තනතුරු ගන්නවා. එතකොට රනිල් මහත්තයාත් අරගලේ කොනක හිටියාද? දෙක, රාජපක්ෂ කඳවුරේම සමහර උදවිය ඒගොල්ලගේ අනාගත දේශපාලනයේ උදෙසා ගෝඨාභයත් එක්ක අතරමඟදී රණ්ඩු වුණාද? ඒ කියන්නේ ගෝඨාභය මහත්තයා කිලිම කියන්න ගන්නවනේ තමන්ගේ සහෝදරයන් දැන් අයින් වෙන්න කියලා. ගෝඨාභය මහත්තයා කියන්නේ මහින්ද මහත්තයා අයින් වෙන්න කියලා. ගෝඨාභය මහත්තයා කියන්නේ රාජපක්ෂ නාමල්ලට එහෙම රැමතිගෙන් අයින් වෙන්න කියලා. ගෝඨාභය මහත්තයා කියන්නේ මේ 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 බැසිල් මහත්තයා අයින් වෙන්න කියලා. එතකොට රාජපක්ෂ පවුලට හැංගීමක් ගියාද? මේ රාජපක්ෂ රාජපක්ෂලට මේ අයින් වෙන්න කියන தத்துவය දුර රාජපක්ෂලගේ දේශපාලනය ඉවර වෙන්න යන්නේ කියලා ගෝඨාභය එළවීමේ වැඩපිළිවෙලේ රාජපක්ෂලගෙත් කවුරු හරි කොනක හිටියාද තමන්ගේ අනාගත වෙනුවෙන් කියන සැකේ මට තියෙනවා. දැන් එහෙම වුණොත් ආයි ඒක ඔව් විසඳගන්න එක හරි ප්‍රශ්නකාරී දිලන් පෙරවන්තුමා. දැන් එහෙම ඔබ කියන්නේ රනිල් වික්‍රමසිංහතුමා සහ ඒ කණ්ඩායමකට අරගලයක් එක සම්බන්ධතාවයක් තිබුණා නම් ඔහු ආයමත් ඇවිල්ලා ආණ්ඩු කරන්නේ ඒ පළවා හරින්න ගේපු කණ්ඩායමත් එක්කමයි. ඒ කියන්නේ ඒ කඳවුරේ ඒ ටීම් එකත් එක්කම වැඩ කරන්න තරම් කියලා කියන්නේ ඒක. දැන් වඩේ විතරනේ බල දැන් උදක් නැත්නම් සමන් රත්නප්‍රිය අරගලේ ඉන්නවා. පහුවෙන්දර ජනාධිපති උපදේශක. අර මං තව මාධ්‍ය මහත්තයෙක් නමක් හොඳ නැහැ මාධ්‍ය තව මේ මාධ්‍ය ආයතනයක්නේ. ඒ මාධ්‍ය ලංකාවේ ටික මාධ්‍ය ෆීල්ඩ්ගෙන තරුණ ඔස්තාර කෙනෙක් පහුවෙන්දරම එතන උපදේශකෙක්. ඒගොල්ලෝ අරගලේ බොහොම ඉස්සරහින්ම පෙනීටුපු අය. ඊළඟට අරගලයට සම්බන්ධ වෙච්ච සමහර මේ මේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ උදවිය. අද මේ 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 රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුවේ යම් යම් තැන්වල කොටස්කාරයෝ. ඒත් මම කියන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයා අරගලය ප්ලෑන් කරා ගෝඨාභය එළවන්න කියලා. නමුත් අරගලේ තන කොටසක රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතිපති හිටපු නිසා ඉන්න ඇති. නැත්නම් එකපාරට අරගල ගෙදර යන්නේ නැහැ නේ. අනික් පැත්තෙන් බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිතුමා ඇමරිකාවට ගිහිල්ලා ටික කාලයක් ඉඳලා එනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට හැබැයි ඇමරිකාවට යන්න බැරි වෙනවා. ඔය මගේ දැන් ඔබතුමා මම කියපු දෙවෙනි කාරණය ඉස්තිර කරනවා. ඒ කියන්නේ ඔබ කියපු එකත් එක්ක මට හිතුනා මගේ අදහස. ඉතින් ඇත්තටම හොයලා බැලුවා මේක මේක ඇත්තටම මාධ්‍ය ටික කතා කරන්න ඕන එකක්. මොකද හේතුව රාජපක්ෂ පවුලට දේශපාලනේ නැති වෙන්න ගියේ අරගලේ නිසා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණායින් පස්සේ රාජපක්ෂ පවුලට ආවරණයක් ආවා. දැන් රාජපක්ෂවරුත් කිමින් කිමින් තනතුරු වලට එමින් පවතිනවා. සහ එයාපෝට් එකට රටෙන් පැනලා යන්න ගිය වෙලාවේ කිසිම කෙනෙක්ගේ බලපෑමකින් තොරව පැනලා යන්න දෙන්නේ නැහැ කියලා සීල් එක ගහගන්න බෑ කියපු එයාපෝට් එක නෙමෙයි අපේ. දැන් එයා බෝට් එක VIP ලවුන්ජ් එක අරිනවා. VIP ලවුන්ජ් එකෙන් එන්න සුසු නැති කෙනෙක්ට. දැන් VIP ලවුන්ජ් එකෙන් යන්න පුළුවන්කම තියෙන්නේ മന്ത്രിවරුන්ට සහ විවිධ පුද්ගලයන්ටනේ. බැසිල් රාජපක්ෂ මහත්තයා හිටපු മന്ത്രിනේ. ඒතර VIP ලවුන්ජ් අරිනවා විතරක් නෙවෙයි, ඒකට යනවා පොලිමේ එතුමා පිළිගන්න කටක ඇතුළු වෙන්න බෑ එහෙම. හැබැයි ඔය යාපෝට් එකේම තමයි අර අරගලේ වෙච්ච දවසේ රෑ බැසිල් මහත්තයා යන්න ගියාම කිසිම කෙනෙක් බලපෑම නැතුව අපේ ආගමන දෙපාර්තමේන්තු කෝ නැසීල ගහන්න අපට යන්න. එතුම ගිහිලා ආයෙ පොහැරලා ආවා. ගෝඨාභයස ජනාධිපති වෙලා යන සීල්ලක් ගෙවුවේ නැහනේ. කොහොමද ඉතින් එහෙම වෙන්නේ? ඒකද මම කියන්නේ මේ 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 කතන්දරයේ දිහා හරියට බැලුවා. මම කියන්නේ අර නිකම් පීනගෙන ගියාම නම්
hari. Anda servis pinangan kia, pinangan kia hari. Tapi kimi dalam belu ama, ettatama aragale. Demi apa sangwadaya di samaharu api dehitim bayinu atteti ahagan inna ya vivida dasti na inno ani itu kurang gota abe itu meka dalai anna wena taran deval ugi palani ya tulik kerena dikila gota abe langga inna ayat meka haul kila hitena matte matte pascaat gota abe raja paksa samaya wena 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 siddin apa mulai itu tertukar lagi ano ikan ne හිතවත්ද ව්‍යාපාරිකයෝද නෑදෑයෝද සහෝදරයෝද කියන එක අමතකයි එහෙමනම් එහෙම සාකච්ඡා යද්දී බලය කියන තැනදී ලංකාවේ ඉතිහාසයේ දිහා බැලුවම බලය කියන තැනදී එකම පොලේ කට්ටිය රණ්ඩු වෙච්ච අවස්ථා තියෙනවා බණ්ඩාරනායක පවුල මොන උදාහරණයක් අපි රාජපක්ෂ පවුලට හැමදාම තිබුණේ බණ්ඩාරනායක පවුල වගේ එහෙම රාජපක්ෂල පවුල ඇතුලේ රණ්ඩු වෙන්නේ නැහැ කියන කාරණය එකමුතුයි කියන කාරණය මේ එකමුතුකම රාජපක්ෂගේ රාජපක්ෂ පවුලේ සමහර අය දැක්ක ගෝඨාභය අවම්මසේ නැ මේ මිනිහා රාජපක්ෂ පවුලයට තයින් වෙන්න කියනවා. ඒ මතේ ගියාම එහෙනම් අපේ පවුල බේර ගන්න ඕනේ උඹ ඵලයන් කියන මට්ටමට ගියෙලද ගෝඨා ගෝහොම් එක හැදුනේ කියලා තමයි මට නිකන් හිතෙන්නේ. ආයි එහෙම අරගල මතුවෙන්න බැරිද අර ඔබත් කිව්වාගේ රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අද පාර්ලිමේන්තුවේ දිනනවා ආයිමත් අරගලයක් ඇති වෙන්න දෙන්නේ නැහැ කියලා. මෙහෙමයි අරගල මතුවෙන එක නවත්තන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි ඔය රණල් වික්‍රම මහත්තයා කරනවා වගේ ආවත් බලාගෙන ගහනවා පොඩි කරනවා කියන එක ඒකේ ඒක බූමරෑන් වුණොත් ගහනවා පොඩි කරනවා කියනකොටම තවත් මිනිස්සු මේ මෝහවත් වෙනවා අනෙක් එක තමයි අරගලයක් නොවෙන්න නම් අර අර මේ 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 ඵලයට නෙමෙයි අපි බෙහෙත් කරන්න ඕනේ හේතුවට ඉතින් ඒ නිසා රංජිත් මහත්තයා ඵලයට බෙහෙත් කරමින් ඉන්නේ හේතුවට නෙවෙයි ඒ නිසා මේ ප්‍රශ්න මතුවෙන්නේ ඒ නිසා මම හිතනවා මේ රටේ ජනතාවට මේ තියෙන ප්‍රශ්න දිහා බලම එන්න එන්න මේ බය කරලා ගහනවා පොඩි කරනවා කියලා බය කරලා අරගලේ නවත්ත ගන්න බැරි වෙයි මං කියන්නේ දේශපාලන පක්ෂවල සමහර කට්ටිය බය කරන්න පුළුවන් වෙයි හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට මේ එන එදිනෙදා ආර්ථික ප්‍රශ්න එක්ක මම හිතන්නේ නෑ බය කරලා නවත්ත ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ හේතුවද ඵලයද කියලා අහලා ජනතාවගෙන් ඒකට ප්‍රතිචාරයක් ගන්න නම් ඡන්දෙකට යන්න එපයි. හදිසියේ පාර්ලිමේන්තුව විසුරන්නේ නම් නෑ කියලා අදත් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කියනවා. මම කියන්නේ හොඳම දේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම එතුමාට ඕන කර නමුත් එතුමාට හරි එතුමාට සහ මේ ආණ්ඩු විනාඩේ තේරෙවි මේ ආණ්ඩු කොතනද ඉන්නේ කියලා ප්‍රාදේශ බටන් තිබ්බන ප්‍රාදේශ බටන් දුනාම එතකොට ඉතින් ඒක රන් ඉල්ලන්නෙත් නැහැ සජිත් ඉල්ලන්නෙත් නැහනේ ආණ්ඩු සන ඉල්ලන්නෙත් නැහනේ හැබැයි රටේ මිනිස්සු ඉන්නේ ආණ්ඩුවේ පැත්තද නැද්ද කියලා මේ තීන්දුවක් සංඥාවක් ගන්න හොඳයි නැත්තම් වෙන්නේ මට හිතනවා ආණ්ඩුවේ පැත්ත ආණ්ඩුව හිතන් ඉන්නවා නෑ ඔය කියන තරම් මේ ප්‍රශ්නයක් නෑ මේක අපා ඉන්ටර්වල් එකනේ ඉතින් ඒගොල්ලෝ හිතනවා නෑ මේක තමයි දිව්‍ය ලෝකේ ප්‍රශ්නයක් නෑ දැන් පෝලිං නෑ හින්ද ප්‍රශ්නයක් නෑ කීයට බඩු දුන්නත් මේක ඒගොල්ලෝ ගන්නවා කියන එක තමයි හිතාගෙන ඉන්නේ ඉතින් ඒ නිසා හොඳම දේ ප්‍රාදේශීය වාචන්දයකට ගිහිල්ලා ඒ ආණ්ඩුව කෙරේ ජනතාව මොකද්ද හිතන්නේ කියන පණිවිඩ ගත්තොත් ආණ්ඩුව මීට වඩා හොඳින් ඵලයට වඩා හේතුව දිහා බලයි දැන් කණ්ඩායම් විදියට වැඩ කරද්දී නිදහස ජනතා සභාවත් තමන්ගේ ප්‍රතිපත්තිත් එක්ක ඩලස් හිටපු ඇමතුමත් එක්ක වැඩ කරගෙන යනවා මම හිතන්නේ කණ්ඩායමක් විදියට සමහර ප්‍රතිපත්තිවලත් ඉන්නවා ඩිලාන් පෙරරා මන්ත්‍රීතුමාටත් ලොකු කාර්යභාරයක් හම්බෙලා තියෙනවා හැබැයි කොළම් ලියවෙද්දී සමහර තැන්වල ඩලස් මන්ත්‍රීතුමා ඩිලාන් මන්ත්‍රීතුමාට හරහට ඉන්න වගේ අදහසුත් යනවා නෑ නෑ ඩලස් මන්ත්‍රීතුමාගේ මගේ යාළුකම් තියෙන අවුරුදු ගණනකට එහා ඔය කොළඹ වල ලියන අය ලියන්නේ ඉතින් මේ ඩලසමතුමා අපි දැන් මොන දේශමාන අපිට පෞද්ගල ජීවිතයක් තියෙනවානේ නෑ මම ඒක අහන්නම හේතුව අර අන්තිමට වැඩක් කරුණාට පස්සේ ඇල්කොහොල් චුට්ටක් ගන්න බැරි ප්‍රශ්නේ ඔය කියන්නේ මම කිව්වේ ඩලසමතුමා ඉතිහාසය ඉඳලම මත්පැන් පානය කරන්නේ නැහැ මස්මාළු කන්නේ නැති කෙනෙක් මම මත්පැන් පානය කරන මස්මාළු කන කෙනෙක් ඉතින් ඉතිහාසය ඉඳලම අපි වැඩකට ගිහින් ඉවරුනාම අපි ගිහලා අඩියක් ගහනවා ඉතින් මේ පාරත් ඔය මොකද වැඩක් ඉවරුනාම මේ වැඩේට මහන්සි වෙච්ච අපේ කොල්ලෝ ඉන්නවා ඔෆිස් එකේ ළමයි ඉන්නවා ඉතින් මේ මම තමයි ඒ අයත් එක්ක පොඩි අඩියක් ගන්න. ඉතින් ඒ නිසා කොළඹ වල ලියන්නේ ඩලස්ගේ නීතියකට නෑ. ඩලස් නීතිය දාලා තියෙන්නේ ඔෆිස් එකේ අපි ඔෆිස් එකේ කරන්නේ ඔෆිස් එකේ දේවාලය වගේ. හැබැයි ඉතින් බොනවා කියලා මේ උදේ අවශ්‍යන බොනවත් නෙමෙයිනේ. ඉතින් මේ මහන්සි වුණාම මේ පොඩි අඩියක් රැයට ගන්න එක මේ මහන්සි දවසට ඒක මේ හැමදාම කරන වැඩක් නෙවෙයිනේ. ඉතින් ඒක සමහර කොළඹ වල ලියන්නේ මේ ඩලස් නීතිය ඩිලාන් කරුවා කියලා. ඉතින් ඩලස් දන්නවා මේ
ඩලස් දන්නවා කොච්චර මම බල කරා ඩලස් අඩියක් ගහන්න නැහැ වගේම කොච්චර ඩලස් මට බල කරත් මම අඩියක් ගන්න නවත් නැහැ කියලා. දැන් මේ අවසානයේ මොකද්ද බලාපොරොත්තුව නිදහස ජනතා සභාව විදිහට තනියෙන් මේ ගමන යන්න බෑනේ. තනියෙන් මේ ගමන යන්න බෑ මනෝජ් කවුරු හරි කෙනෙක් තනියම ගමන යන්න පුළුවන් කියලා හිතනවා. ඒ කියන්නේ අපි ඇත්තටම බැසිල්ලාගේ ඩිගලකට හොරවනවනේ. තනියම තනියම යනවා කියන්නේ මේ එක්කව වෙලා ගන්න ඡන්ද ප්‍රමාණය අඩු කර ගන්නවා කියන එකනේ. ඡන්දකදී ඡන්ද ගණන් කරන්නේ අංක ගණිතයෙන් නෙවෙයි බීජ ගණිතයෙන් නෙවෙයි. ඒ හින්දා අංක ගණිතය කියන්නේ 1 2 3 4 එක්කව වෙලා යන ගණන. ඒ හින්දා ඡන්දකදී ගණන් කරන්නේ අංක ගණිතයෙන් කියලා හිතාගෙන අපිට එකතු කර ගන්න පුළුවන් සියලු බලවේග. එකතු කර ගන්න පුළුවන් නම් හොඳම හොඳ ඉතාලම හොඳයි. ඒ කියන්නේ ඒක JVP ද සජබද පෙරටුගාමිද ඔක්කොම එකතු කරන්න පුළුවන් නම් ඒත් හොඳයි. ආණ්ඩු ඉන්නවනම් කට්ටිය ඒත් හොඳයි. ඉතින් අපි උත්සාහ කරන්නේ එකතු කර ගන්න පුළුවන් සියලු බලවේග එකතු කර ගන්න තමයි. මොකද ඒකට තමයි අපිට පොදු හතුරාට විරුද්ධව මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. අර මම ඉස්සර මේ කියපු කතාවම තමයි. හැබැයි දැන් පාර්ශ්ව වෙනස්. ඒ කියන්නේ අපි නගිනවා රත්නපුර පාරේ මේ අනුරයාපලා සජබ ඔක්කොම නගිනවා මේ හැටන් පාරේ. හැබැයි තව කෙටි පාරක් හොයාගෙන තියෙනවා නගින්න දේවිපි එක. ඒකටත් මිනිස්සු ඉන්නවා. එතකොට හැබැයි ඒ අපි ඔක්කොම ටික එකතු වෙලා මළුව වෙනද තමයි හොඳ. එතකොට තමයි අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් අපි උත්සාහ කරන්නේ අන්න ඒ එකමුතුව හදන්න. එතනදී අපිට මම කිව්වේ අපි පාලම වෙන්න සූදානම්. එතනදී අපිට නායකයා කවුද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. වැඩපිළිවෙලක් එක්ක යනවා නම් අපි ඒකට සූදානම්. අවසානයේ ජනතාවගේත් බලාපොරොත්තුව ශ්‍රීපාද පත්මේ වන්දනා කරන එක. ඒ වෙනුවෙන් ඉඩ සැලසේවා කියන ප්‍රාර්ථනය ඇතුළේ මේ විවිධ ව්‍යාවුල් ආරවුල් තියෙන වෙලාවේ දේශපාලන ස්ථාවරත්වයක් ආර්ථික ස්ථාවරත්වයක් හොයන වෙලාවේ ආර්ථික ස්ථාවරත්වයක් නොමැතිකමින් ජනතාව කුසගින්දරෙන් පවා පීඩා විඳින වෙලාවේ දේශපාලන සමාජයේ හැසිරීම කිබඳුද කියලා අපි අද දවසෙත් සාකච්ඡාවක් කළේ. අපි එහෙමනම් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා නිදහස ජනතා සභාව නියෝජනය කරන ඩිලාන් පෙරරා මන්ත්‍රීතුමාට අපේ ආරාධනාවෙන් වැඩසටහනට සහභාගී වුණාට. මන්ත්‍රීතුමා බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි මට net එකට එන්න කිව්වට. මම බොහොම ආශාවෙන් ආපු තැනක්. බොහොම ස්තුතියි එන්න කිව්වට. එහෙමනම් යලිත් දිනක හමු වන බලාපොරොත්තු ඇතිව අපි අදට සමු ගන්නවා ප්‍රාර්ථනාවේ සමට. සුබ රාත්‍රියක්. ආයුබෝවන්. Net FM Unlimited.